चेक ऑन, चेक।
හරි මං ඉතල ඔන්ලයින් ළමයිට ඇහෙනවා ඇති කියලා. අද අපිට තියෙන්නේ සංයුති ගණන් වල මං එදා මවුල භාගද කොහෙද කරානේ? කොතැනට නම් කරාද මවුල භාගද? ගන්න බලන්න කොතැනට නම් කරාද කියලා සංයුති ගණන් වල මවුල භාග කරානේ. හරි. අපිට තියෙන්නේ 32 වෙනි ප්‍රශ්න ඉඳලා කරන්න. 32. මේක මං කරාද මෙහෙදි? කරා. හරි. පෙළ ගන්න 32 වෙනි ප්‍රශ්නෙට. 32. හරි දැන් කතාව නවත්තලා වැඩේට ළමයි අපි මවුල භාග ඒ ගණන් ටිකක් හදලා තියෙනවා අද තියෙන්නේ ඊට එහා එතනින් එහාට යන්න ඕනේ අද තියෙන කොටසට සාකච්ඡාව ගෙනියන්න ඔව් තිස් දෙක කළා නෑනේ නෑ රයිට් ආ ගන්න නෑ යම් මිශ්‍රණයක එක් එක් සංඝටකයේ මවුල භාගවල එකතුව සමාන වන්නේ කීයටද? ඒ වගේම ආනෝ යම් මිශ්‍රණයක එක් එක් සංඝටකවල පරිමා භාගවල එකතුව. යම් මිශ්‍රණයක එක් එක් සංඝටකවල ස්කන්ධ භාගවල එකතුව. දැන් ආගන්න. වෙන වැඩ කරන්න එපා. කරුණාකරලා වැඩේට එන්න ඈ. හරිනේ? දැන් අපි ගත්තොත් ඔන්න මම උදාහරණ තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. හරිද? ඕගොල්ලෝ මට කියන්න ඕන. ඔන්න තියෙනවා මිශ්‍රණයක්. ওই මිශ්‍රණය ඇතුළේ ඉන්නවා A කියලා කෙනෙක්ගේ මවුල දෙකක්. මං ගන්න බෙදෙන්න ඕන නිසා ලේසියට ගන්නවා B කියන කෙනාගේ මවුල 3ක් C කියන කෙනාගේ මවුල 5ක් මෙහෙම තියනවා කියලා හිතන්නකෝ දැන් ඔයා කියන්න බලන්න A කියන මේ එක එක සංඝටකවල මවුල ගණන් ඔයාට දීලා තියෙන මේ මිශ්‍රණය තුල A ගේ මවුල 2යි B ගේ මවුල 3යි C ගේ මවුල 5ක් තියෙනවා දැන් ඔයාගෙන් අහනවා XA ඔයාට මතක ඇති X අකුරෙන් පෙන්නන්නේ මොකද්ද දැන් මේ ඔළුවේ තියෙන්න ඕනේ මොකද්ද X අකුරෙන් පෙන්නන්නේ ඒ සතිය අන්තිමට කරේ මොකද්ද? මවුල භාගය. මවුල භාගය. එතකොට මේ මිශ්‍රණයේ එක සංඝටකයක් තමයි x කියන්නේ. එතකොට x ගේ මවුල භාගය. කොහොමද ඔයන්නේ මවුල භාගය? x ගේ මවුල ගාන බෙදීම මුළු මවුල ගාන. මේක x ගේ මවුල කීයක් තියෙනවද මේකේ? 2යි. මුළු මවුල ගාන කීයද? 10යි. එහෙනම් x ගේ මවුල භාගය කීයද? 10ෙන් 2යි. හරිම ලේසි. එහෙනම් මට කියන්න b ගේ මවුල භාගය. දැන් නිශ්ශබ්දව බෑ. b ගේ මවුල භාගය. 10ෙන් 3යි. සීගේ මවුල භාගයේ සීගේ මවුල භාගයේ 10න් 5යි රයිට් එහෙනම් දැන් මේකේ ඉන්නේ සංඝටක 3යිනේ 3යි ඉන්නේ ඔක්කොම සංඝටක 3යි දැන් එතකොට මේ සංඝටක සියල්ලේම එකට එකතු කරලා ගත්තොත් මේ කියන්නේ xA ධන xB ධන xC sorry ධන xC සමානයි කීයද 10න් 2 ධන 10න් 3 ධන 10න් 5 ඒ කියන්නේ කීයද 10න් 10යි 10න් 10යි කියන්නේ කීයද 1යි පැහැදිලිද ඉතින් ඔය වගේ මේ අදහස තියෙන්න ඕනේ කියන්නේ යම්කිසි මිශ්‍රණයක අඩංගු හොඳේ යම්කිසි මිශ්‍රණයක අඩංගු සංඝටකවල මවුල ඔක්කොගේම සියලුම සංඝටකවල මවුල භාග ටික එකට එක්කව කරොත් කීයද ලැබෙන්නේ උත්තරේ 1යි තේරුණාද ඕක හරි ඊළඟට අපි ගමු තව උදාහරණයක් හරි මට මේ උදාහරණේ මම මේක උත්තරය දෙන්න මට ඔන්න මිශ්‍රණයක් තියෙනවා. ඒක ඉන්නවා A කියලා කෙනෙක් ඉන්නවා B කියලා කෙනෙක් ඉන්නවා C කියලා කෙනෙක් ඉන්නවා D කියලා කෙනෙක් ඉන්නවා. A ගේ මවුල භාගය 0.1යි. B ගේ මවුල භාගය 0.4යි. C ගේ මවුල භාගය 0.1යි. හා මට එහෙනම් D ගේ මවුල භාගය කියන්න. දැන් ඔය සංකල්පේ තේරුණා නම් ඕකේ ඉන්නේ හතර දෙනා A B C D විතරයි ඉන්නේ. A ගේ මවුල භාගය 0.1යි, B ගේ මවුල භාගය 0.4යි, C ගේ මවුල භාගය 0.1යි. එහෙනම් D ගේ මවුල භාගය කීය වෙන්න ඕන? 0.4යි. ඇයි? ඔක්කොගෙම එකතු කීයට සමාන වෙන්න ඕනද? එකට සමාන වෙන්න එපා. ඒක ගත්ත විදිය තේරුණාද? ඒක අන්න ඔය වගේ ප්‍රශ්න එනවා විභාගෙදී. හරිද? ඊළඟ එහෙනම් එතන ලියන්න උත්තරේ. ඔයගේ මේක මොකක්ද අහන උත්තරේ? යම් මිශ්‍රණයක යම් මිශ්‍රණයක ආයි යම් දෙකක් තියෙනවා. දෙවෙනි යම් එක කපන්න. යම් මිශ්‍රණයක එක් එක් සංඝටකයේ මවුල භාගවල එකතුව සමාන වන්නේ කීයටද? එකට. ඊළඟ එක කරන්න ඕනේද? යම් මිශ්‍රණයක එක් එක් සංඝටකයේ පරිමා භාගවල එකතුව සමාන වන්නේ කීයටද? ඒත් කීයටද? කළ පෙන්නන්න ඕනද? පැහැදිලි කරොත් මාළුකු දෙයක් නැහැ. මේ සංකල්පෙම තමයි ඉතින් මාළුකු දෙයක් නැහැ මේ. මොන බලන්න. ඔන්න මිශ්‍රණයක් තියෙනවා. හරිද? මේ මිශ්‍රණේ හරිද? A කියලා කෙනෙක් ඉන්නවා එයාගෙන් තියෙන්නේ මිලිලීටර් 10යි. B කියලා කෙනෙක් ඉන්නවා එයාගෙන් තියෙනවා මිලිලීටර් 20ක්. C කියලා කෙනෙක් ඉන්නවා එයාගෙන් තියෙනවා මිලිලීටර් 40ක්. හා. දැන් කියන්න බලන්න.
ඒගේ පරිමාභාගය. ඒගේ පරිමාභාගය ඒහි V2V යගේ කියන්න බලන්න පරිමාභාගය. ඒ වල පරිමාභාගය කියන්නේ. ඇයි ළමයි අපු බුදුන් මේ දැන් මේවා කරලා අමාරුම ගන්නුත් කරා. ඒගේ පරිමාභාගය. කීයද? ඒ කොච්චර ඉන්නවද මේකේ මිශ්‍රණය තුල? දැන් කතා කරන්න තුව මුකුත් කරන්න බෑ. කටේ කැවුම්ද? නැත්නම් මොනවද? ආස්මිද? අවුරුදු කාලේ පුරෝගෙන ඇවිල්ලා. කියන්න බලන්න. ඒකෙන් කොච්චර ඉන්නවද? 10යිනේ. ඔක්කොම මිශ්‍රණය ඔක්කොම එකතුව කීයද? ආ? 75. එහෙනම් ඒගේ පරිමාභාගය කීයද? 70න් 10යි. ආයෙනම් කියන්න B ගේ පරිමාභාගය. B පරිමාභාගය. 70න් 20යි. C ගේ පරිමාභාගය. 70න් 40යි. මේක ඉන්නේ තුන් දෙනයිනේ සංඝටක තුනයි තියෙන්නේ. ඔය තුන එකට එකතු කරන්න. සියලු සංඝටක වල පරිමාභාගය එකතු කරොත් කීයක් දෙන්න ඕනේ? 70න් 70න් 75යි කියන්නේ කීයද? 1යි. 1යි. ලියන්න 1යි. ඊළඟ එක කරන්න ඕනේද? මොකද කියන්නේ? ඔය වගේම තමයි ස්කන්ධ භාගයට තියෙනවා නම් ඔක්කොම එකතු කරොත් කියදෙන්නේ එකයි එකයි ඈ හරි ඊළඟට අහනවා මිශ්‍රණයක ස්කන්ධ භාග පරිමා භාග මෞල භාග සඳහා ඒකක ඇද්ද මොනවද මොකද ඔබ කියන්නේ මේ කිසිම ස්කන්ධ භාගයකට පරිමා භාගයකට මෞල භාගයකට ඒකක නැහැ ඇයි ඒ දැන් උඩ මිලිලීටර් 10යි යට මිලිලීටර් 70යි මිලිලීටර් මිලිලීටර් කැපුනම මේකට ඒකකයක් එන්නේ නැහැ උඩ මිලිලීටර් 20යි යට මිලිලීටර් 70යි මේකට මේක කැපුනම ඒකකයක් එන්නේ නැහැ එනම් මෞල භාග ස්කන්ධ භාග පරිමා භාග වලට ඒකක නැහැ. අගේ විතරයි තියෙන්නේ. ඒකක නැත. ඒකක නැත. මං හිතන්නේ මට ගිය සතියේ වෙලා මදි වුණා ඔයාට PPM කියලා දෙන්න. කියලා දුන්නද? PPM PPB කියලා දුන්නද? ද නැද්ද? මතක නැහැ. කියලා දුන්නා. කියලා දුන්නේ නැහැ. නැහැ. අයනම් දැන් වලම් PPM PPB. ඒ මට නිකන් මතකයක් තියෙනවා යාන්තම් වගේ මට බලන්න බැරි වුණා සාමාන්‍ය මම පන්තිය පටන් ගන්න කලින් පොඩ්ඩක් බලනවා ගිය සතියේ වීඩියෝ එක අද බලන්න බැරි වුණා පොඩ්ඩක් පරක් වුණාද ගෙදර එනකොට පොඩි වැඩකට ගිහිල්ලා රයිට් මේ අහගන්න දැන් ඔයාට කියලා දෙන්න යන්නේ ඔය ස්කන්ධ භාගය ඉගෙන ගත්තානේ ස්කන්ධ භාගය ඉගෙන ගත්තා එම්එම් ඔයා පරිමා භාගය ඉගෙන ගත්තා ඔයා මෞල භාගය ඉගෙන ගත්තා මේ තුනනේ දැනට ඉගෙනගෙන තියෙන්නේ හරිද එතකොට ඔයාට කියන්න පුළුවන් මේක ගණන් ඔයාට කියන්න පුළුවන් යම්කිසි සංයුතියක් යම්කිසි සංයුතියක් මම පොඩි උදාහරණයක් ගන්නම්. ඔන්න මිශ්‍රණයක් තියෙනවා. ඔය මිශ්‍රණයේ ළමයි A කියන කෙනාගෙන් ඉන්නවා ග්‍රෑම් 10ක්. B කියන කෙනාගෙන් ඉන්නවා ග්‍රෑම් ඕ. හරි, thank you. මේ ආයින්න වාඩි ලයින්. B කියන කෙනාගෙන් තියෙනවා කියලා හිතන්න ග්‍රෑම් 70ක්. C කියන කෙනාගෙන් තියෙනවා කියලා හිතන්න කීයද? අපි ගානට බෙදෙන ආගයක් ගමු. 70යි 10යි 80යි 20යි ග්‍රෑම් 20ක් දැන් හොඳට මට කියන්න මේ 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 A ගේ ස්කන්ධ භාගය කියන්නේ A හි M2M ස්කන්ධ භාගය කියන්නේ C n 10යි හරි ලේසි ඔන්න ස්කන්ධ භාගය C n 10යි ඕකනේ හරි එතකොට මේ මිශ්‍රණයේ 100ක් ගත්තොත් කොටස් 100ක් ගත්තොත් ස්කන්ධයේ වශයෙන් 100ක් ගත්තොත් ග්‍රෑම් 100ක් ගත්තොත් ග්‍රෑම් 100 න් 10ක් කවුද A වැඩේ පැහැදිලිද ඉතින් මේක ඔයාලට ඕන නම් පුළුවන් PPM වලට පරිවර්තනය කරන්න. හොඳට හරින්ම ලේසි මේක. මේක කිසිම අමාරුවක් නැහැ. පට්ට ලේසි. හොඳට අහගන්න. හරිද? යම්කිසි ස්කන්ධ භාගයක්, යම්කිසි පරිමා භාගයක්, යම්කිසි මෞල භාගයක් ඔයාට පුළුවන් part per million PPM part per million එහෙම නැත්නම් part per billion සිංහලෙන් කිව්වොත් මිලියනේට කොටස් බිලියනේට කොටස් බවට පත් කරන්න. ඉතින් මේක මාළුකු දෙයක් නෑ. යම්කිසි ස්කන්ධ භාගයක් ඔබ දන්නේ නම් එම ස්කන්ධ භාගය එහෙම නැත්නම් යම්කිසි පරිමා භාගයක් ඔබ දන්නේ නම් එම පරිමා භාගය එහෙම නැත්නම් යම්කිසි මෞල භාගයක් ඔබ දන්නේ නම් එම මෞල භාගය PPM කරන්න මොකද කරන්න ඕනේ 100ට මෙච්චර මිලියනේට මෙච්චරද කියලා බලන්න මේක වැඩි කරන්න ඕනේ මිලියනේ 1.6. එතකොට මේ A හි සංයුතිය PPM වලට පරිවර්තනය වෙනවා. Part per million 100ට මෙච්චර නම් කොටස් මිලියන එකට කොටස් 100කට කොටස් 10ක් A නම් කොටස් මිලියන එකට A කොච්චර තිබේද? මාළුකු දෙයක් නෑ ගණිතය. හරි? එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා ගියා. එතකොට එනවා කීයද? එතන 10,000යි ලක්ෂයයි. ලක්ෂයයි PPM. බලන්න.
එහෙනම් මට හොඳ ළමයි වගේ කියන මේ මිශ්‍රණයේ A වල සංයුතිය PPM වලින් කීයද? PPM වලින් කීයද? ලක්ෂයයි. PPM වලින් කීයද? ලක්ෂයයි. වැඩේ පැහැදිලිද ඔයගලන්ට? මොකද්ද කරන්න ඕනේ කියන්නේ PPM බවට පරිවර්තනය කරන්න මොකද්ද කරන්න ඕනේ? යම් කිසි ස්කන්ධ භාගයක් දීලා ඔයාට ඒක PPM කරන්න කිව්වොත් ඒක මිලියනෙන් වැඩි කරන්න. පැහැදිලිද? අපිට හිතමු වෙන භාගයක් තිබුණා කියලා 100ට 10ක් නෙවෙයි අපි හිතමු 80ට 10ක්. 80ට 10 නම් මිලියනේට කොච්චරද? පැහැදිලිද ඔයගලන්ට කියන කාරණේ? ඒක මහ ලොකු දෙයක් නෑ. අදාළ මවුල භාගයේ, අදාළ පරිමා භාගයේ, අදාළ ස්කන්ධ භාගයේ වැඩි කරන්න මොකෙන්ද? මිලියනේ. එතකොට ඔයාට ඒක කෙලින්ම PPM බවට පත් වෙනවා. දැන් මට කියන්න මේක දැන් ඔයා හිතන්න මේක මේ සුදුසුදු මේක. දැන් මේ A වල සංගීතය ප්‍රකාශ කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මොකද්ද A වල සංගීතය ප්‍රකාශ කරලා එක විදියක් මොකද්ද? Aහි ස්කන්ධ භාගය සමානයි Cn 10යි. මේම කියන්නත් පුළුවන්. ඒකක නැහැ. නැත්තම් ඔයාලට කියන්න පුළුවන් Aහි ස්කන්ධ භාගය සමානයි ලක්ෂයයි PPM කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ PPM මගේ අලි ගානක් කියන එක තරම්ම යෝග්‍ය නැහැ අපිට ප්‍රකාශ කරන්න. ඒක තරම්ම සුදුසු නැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ වගේ 100ට 10ක් වගේ තියෙන ලොකු සංයුතීන් ප්‍රකාශ කරන්න PPM ගන්නෙ නැහැ. PPB කොහොමත් ගන්නෙ නැහැ. හරිද? එහෙනම් මොන වගේ අවස්ථාවකදීද PPM අපි යොදා ගන්නෙ? මොන වගේ වෙලාවකදී මොන වගේ ප්‍රකාශ කරන්නද PPM PPB යොදා ගන්න කියලා අපි බැලුවොත් ඉතාම සරලව මෙන්න මෙහෙමයි වැඩේ. දැන් ඔය පිටිපස්සේ නිදා ගන්න ඉන්න ළමයි ගන්නව ඉස්සරහට මම දැන්. නිදා ගන්න බෑ. අවුරුදු කාලෙ කැවුම් කාලෙ නේද? ආ තෙල් වැක්කේරන මූණවල වලින් හරි ආ ගන්න. මේ මෙන්න මෙතෙන්ට ගන්නවා දැන්. තව දැන් එහෙම බෑ. දැන් ආ ගන්න. දැන් ඔයා හිතන මෙහෙම. ඔන කොම්පෝස් පෝර අපි හදනවා. මම මේ ප්‍රායෝගිකව මට මම ලැබපු අත්දැකීම මම කියන්නම්. කොම්පෝස් පෝර හදනවා. කොම්පෝස් පෝර හදනකොට මේ කොම්පෝස් පෝර වල බැරලෝව තියෙන්න පුළුවන්. බැරලෝව හෙවි මෙටල්ස් බරලෝව බැරලෝව බරලෝව හෙවි මෙටල්ස්. හරිද? අපි හිතමු රසදිය තියෙන්න පුළුවන් මේවයි. මේ කොම්පෝස් වල රසදිය අඩංගු වෙන්න පුළුවන්. ඉතින් අපි චෙක් කරනවා. චෙක් කරාම දැන් මේවයි රසදිය බර විශාල වශයෙන් අඩංගු වෙන්නේ චූට්ටයි තියෙන්නේ. දැන් මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. කොම්පෝස්ට් කිලෝ එකකට. හරිද? කොම්පෝස්ට් මේක චෙක් කරන්න පුළුවන්. හරිද? සාමාන්‍ය විද්‍යාගාරයේ කරන්න බෑ. ඒකට දැන් උදාහරණයක් විදිහට මේව චෙක් කරන්නේ කොහේද? ගොඩක් වෙලාවට අපි නම් චෙක් කරේ මම වැඩ කරපු කම්පැනි අපි මේක චෙක් කරේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන. අර තියෙනවනේ SLSI කියලා එකක් තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනේ. ඒගොල්ලන්ගේ වෙනම ලැබොරටරි එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා කොම්පෝස් සාම්පලේ දුන්නාම ඒගොල්ලෝ රිපෝට් එක දෙනවා. බලලා ඒක ඇතුලේ තියෙන උපකරණ වලින් ඒගොල්ලෝ ඒක පැනලා රිපෝට් එක දෙනවා. සාමාන්‍යයෙන් ලේසි වැඩක් නෙමෙයි ඉතින්. හරිද? විශේෂ උපකරණ ඒ සඳහා අවශ්‍යයි. කෙසේ වෙතත් ඔන්න අපි දුන්නා කොම්පෝස් කිලෝ එකක් දීලා කිව්වා අපිට මේකේ රසදිය කොච්චර තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියන විදිහක් තියෙනවා. මම ඒක තමයි දැන් මේ කියන්න හදන්නේ. ඔයා හිතන්න කොම්පෝස් කිලෝග්‍රෑම් එකටම රසදිය මිලිග්‍රෑම් දෙකක් තිබුණා. මේ කොම්පෝස් කිලෝග්‍රෑම් එක ඇතුලේ රසදිය කොච්චරද තියෙන්නේ? මිලිග්‍රෑම් දෙකයි. මිලිග්‍රෑම් දෙකයි. දැන් අපි මේක ස්කන්ධ ප්‍රතිශතයක් විදියට ප්‍රකාශ කරොත් ඔන්න බලන්න. රසදිය සංයුතිය රසදිය සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස ප්‍රකාශ කරොත් කම්පෝස් කිලෝ එකකට රසදිය තියෙනවා මිලිග්‍රෑම් කීයද? දෙකක්. රසදිය මිලිග්‍රෑම් දෙකයි. දැන් අපි බලමු මේක මෙන්න මෙහෙම කරමු. උඩත් මිලිග්‍රෑම් යට කිලෝග්‍රෑම් තියලා උඩ මිලිග්‍රෑම් තියෙන්න බෑ. එහෙනම් උඩ මිලිග්‍රෑම් නම් අපි යටත් මිලිග්‍රෑම් කරමු. හරි, මට කියන්න කිලෝ එකකට ග්‍රෑම් කීයද? කිලෝ එකකට ග්‍රෑම් කීයද? ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයද? ග්‍රෑම් එකකට මිලිග්‍රෑම්. යකෝ මූ. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම්. එහෙම බෑ. How sad. මාර දොප් කියන්නේ යකෝ මේ. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියනවද? 1000ක් තියෙනවා. එහෙනම් මට කියන්න දැන් ගණන් වලින්. ආ ගණන්. කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද? 1 කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි, ග්‍රෑම් එකක් මිලිග්‍රෑම් 1000යි. එහෙනම් කිලෝග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් කීයද? මිලියනෙයි. හරිද? මිලියනෙයි. ඒවා ඉතින් ගණන් ඈ. මට පුතේ මෙන් එකක් අරගෙන 100ෙන් වැඩි 1000ෙන් ඒක කියලා දෙන අවස්ථාවක් නෙමෙයි. ඕවා කියලා දෙන ගණන්. ගණිතයේ දින මේ ස්කන්ධ පරිමාව උගන්වන්නේ. නේද? ගණන් වල තියෙනව නේද? ස්කන්ධ මනින ඒකක තිය වෙනම පොඩි බන්දිවල උගන්නනවා. මම දන්නේ අපේ කාලේ නම් ඉගෙනුවා. දැන් කොහොමද දන්නේ?
කිසිවත් ඕක මේ විද්‍යාවට අදාළ එකක් නෙමෙයි. ගණන් වලින් ඕගලට උගන්වලා ලෙවන්න ඕනේ. හරි ආගන්නකෝ. දැන් මට මෙහෙම ලියන්න පුළුවන්. ඔය බලන්න. මේ අපේ හදපු කොම්පෝස්ට් එකෙන් මිලිග්‍රෑම් වලින් ග්‍රෑම්ම කිලෝග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් වලින් කොච්චරක්ද? මිලියනයක් ගත්තොත්. මිලිග්‍රෑම් මිලියනයක් ගත්තොත් ඒකේ මිලිග්‍රෑම් දෙකක් කවුද ඉන්නේ? රසදිය. මිලිග්‍රෑම් දෙකක් රසදිය. දැන් ඔයාට පුළුවන් මේක දැන් මේක ස්කන්ධ භාගයක් විදියට ප්‍රකාශ කරොත් මොකද වෙන්නේ? දෙක බෙදන්න ඕනේ මිලියනේ. එතකොට එන්නේ කීයද? 0.0 0.0 0.0 0.0 0.1 2 3 4 5 6. මෙන්න ස්කන්ධ භාගය ප්‍රකාශ කරොත් මේ බෙදලා. හැබැයි මේක PPM කරොත් හරිම ලේසි. PPM කරන්න part per million. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 10 6 මිලියනෙන් වැඩි කරන්න ඕනේ. මේ 10 6ට මේ 10 6 කැපිලා ගිහිල්ලා උත්තරේ එන්නේ 2 PPM. දැක්කද? එහෙනම් මට කියන්න යම් කිසි මිශ්‍රණයක යම් කිසි දෙයක් චූට්ටක් තියෙනවා නම් ඉතාම කුඩා ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කුඩා ප්‍රමාණයක් තියෙන ඒවා ප්‍රකාශ කරන්න ඒ සංගීතය ප්‍රකාශ කරන්න හරිම සුදුසු කෙනා කවුද? PPM. ඒ චූටියාගේ අකිර 2 PPM 5 PPM. තේරුණාද වැඩි? එහෙනම් PPM යොදාගන්නේ ලොකු සංගීතීන් ප්‍රකාශ කරන්නද කුඩා සංගීතීන් ප්‍රකාශ කරන්න? කුඩා. ඔයිටත් වඩා කුඩා ප්‍රමාණයක් තිබුණොත් ඒ මාදිසියවත් අපි හිතමු මිලිග්‍රෑම් නෙමෙයි මයික්‍රෝග්‍රෑම් දෙකයි තිබුණේ. මයික්‍රෝග්‍රෑම් එකයි තිබුණේ. ප්‍රෝග්‍රෑම් දෙකයි තිබුණේ. කියලා ඉදන්නකෝ. රසදිය මයික්‍රෝග්‍රෑම් දෙකයි තිබුණේ. එතකොට අපි මේක උඩ ඉලියන්නේ දෙකයි මොනවාද? මයික්‍රෝග්‍රෑම්. දෙදීම 1 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් දෙකයි තිබුණේ. චූට්ටයි තියෙන්නේ ගණන් ගන්න බැරි තරම්. එතකොට මේක සංගීතය ප්‍රකාශ කරනකොට මේ කිලෝග්‍රෑම් මයික්‍රෝග්‍රෑම් කරන්නට වෙනවා. එතකොට 2 මයික්‍රෝග්‍රෑම් තියෙන කිලෝග්‍රෑම් එකක් කියන්නේ මයික්‍රෝග්‍රෑම් බිලියනයක්. බිලියනයක්. එහෙනම් කොම්පෝස්ට් එකේ මයික්‍රෝග්‍රෑම් බිලියනයක් එවත් කිලෝග්‍රෑම් එකක් ගත්තොත් ඒක ඇතුලේ තියෙනවා රසදිය මයික්‍රෝග්‍රෑම් දෙකක්. දැන් මේක ප්‍රකාශ කරන්න වඩා සුදුසු වෙන්නේ PPM නෙවෙයි PPB. part per billion. එතකොට යම්කිසි ප්‍රතිශතයක් යම්කිසි භාගයක් බිල part per billion වලට පෙරලන්න අපි මේක 10^9 වැඩි කරන්න ඕන. 10^9 වෙනි බලේ 10 1.9. එතකොට මෙතන 1.9, මෙතනත් 1.9. එතකොට උත්තරේ එන්නේ 2. මොකද කියන්නේ PP මොකද්ද? B part per billion. ඒ කියන්නේ අතිශයින් කුඩා ප්‍රතිශතයක් ප්‍රකාශ කරන්න ගන්නේ part per billion. දැන් ඔයාලට මතකද මේ මෑතකදී ඉස්කෝලෙත් නිවාඩු දුන්න එක දවසක්. ඉන්දියාවේ මොනව ඇවිල්ලාද? විස දුමක් ඇවිල්ලා මතකද ඔයගොල්ලන්ට මේ වායුගෝලයේ දූෂණය වෙලයි කියලා. ඒකේ දැම්මා ටීවී එකේ ඔයගොල්ලෝ මේ වාරිට බලන්නේ නැහැ නේද සාමාන්‍ය ප්‍රවෘත්ති වලට දැම්මා මේ විස දුම ඒ ආපු වායුගෝලීය දුමේ තිබුණු එක එක රසායනික ද්‍රව්‍ය තිබුණු සංයුතිය. මොනවද දාන්නේ? PPM PPB. පැහැදිලි මහා ගොඩක් එන්නේ නැහැ. චූටි ප්‍රමාණය එන්නේ. ඒකත් දැන් උදාහරණයක් විදියට මේ රසදිය කොම්පෝස් කිලෝග්‍රෑම් එක ග්‍රෑම් දෙකක් විතර තිබ්බ පට්ටම 20යි. මිලිග්‍රෑම් ගානයි තියෙන්න පුළුවන්. ඒකේ රේන්ජ් එකක් තියෙනවා. මට දැන් අගේ මතක නැහැ. යා ප්‍රමිති ආයතනයෙන් දීලා තියෙන උඹලා කොම්පෝස් හදනවා නම් මේ කොම්පෝස් කිලෝ එකක මෙන්න මෙච්චරයි රසදිය තියෙන්න පුළුවන්. ඊට එයා වඩා වැඩි වුණොත් මොකද කියන්නේ? රසදිය පාවිච්චි මේ ඒ කොම්පෝස් පාවිච්චියට සුදුසු නැහැ. දැන් මට අවශ්‍ය වෙන්නේ ඕගලන්ට මෙන්න මේ කාරණේ. මට කියන්න තේරුණාද PPM PPB තේරුණාද? මට කියන්න PPM PPB යොදාගන්නේ මොන වගේ අවස්ථාවකද කියන්නේ? ලොකු සංයුතින් ප්‍රකාශ කරන්නද කුඩා සංයුතින් ප්‍රකාශ කරන්න? කුඩා සංයුතින් ප්‍රකාශ කරන්න. මොකද්ද කරන්න ඕනේ? මොකක් හරි සංගීතයක් දීලා ඔයාට ඒක PPB කරන්න කිව්වොත් මොකද්ද කරන්න ඕනේ? ඒ අදාළ සංගීතය, ඒ අදාළ භාගය බිලියනේ මිලියනෙන් වැඩි කරනවා. ඒක PPB කරන්න කිව්වොත් බිලියනෙන් වැඩි කරනවා. ඔච්චරයි තියෙන්නේ. හැබැයි මම ඕකේ ඒක ලියන්න තැනක් දීලා නැහැ. උතන මුකුත් නැහැනේ. පෙරලන්න ටියුට් එකේ පිටීම පස්සට. පිටීම පස්සට පෙරලන්න. පිටින් පස්සේ පිටුව හිස් එකක් තියෙනවනේ. ආ එතන ලියන්න උඩින් ගන්න මාතෘකාව. නිකන් ලියන්න ලියන්න අතිශයින් කුඩා සංයුතීන් ප්‍රකාශ කිරීම කියලා පොඩි අනුමාතෘකාවක් ගන්න. අතිශයින් කුඩා සංයුතීන් ප්‍රකාශ කිරීම. අතිශයින් කුඩා. පිටින් පස්සේ පිටුවේ. ආ අන්න එතන ඕ. අතිශයින් කුඩා සංයුතීන් ප්‍රකාශ කිරීම. අතිශයින් කුඩා සංයුතීන් ප්‍රකාශ කිරීම. අලි යන මේම යම් කිසි මිශ්‍රණයක කිසියම් සංඝටකයක් යම් කිසි මිශ්‍රණයක කිසියම් සංඝටකයක්
යම් කිසි මිශ්‍රණයක කිසියම් සංඝටකයක් අතිශයින් කුඩා ප්‍රමාණයක් පවතින විට යම් කිසි මිශ්‍රණයක කිසියම් සංඝටකයක් අතිශයින් කුඩා ප්‍රමාණයක් පවතින විට අතිශයින් කුඩා ප්‍රමාණයක් පවතින විට අතිශයින් කුඩා ප්‍රමාණයක් පවතින එම සංයුතිය ප්‍රකාශ කිරීම සඳහා එම සංයුතිය ප්‍රකාශ කිරීම සඳහා එම සංයුතිය ප්‍රකාශ කිරීම සඳහා PPM 4 PPM 4 PPB යොදා ගනි PPM හෝ PPB යොදා ගනි මෙහිදී අදාළ සංඝටකයේ මෙහිදී අදාළ සංඝටකයේ ස්කන්ධ භාගය හෝ මෙහිදී අදාළ සංඝටකයේ ස්කන්ධ භාගය හෝ මෙහිදී අදාළ සංඝටකයේ ස්කන්ධ භාගය හෝ කමාවක් දාන්න කමාවක් ඕනේ නැහැ සෝරි හෝ කියලා දා දෙන්න හෝ පරිමා භාගය හෝ ස්කන්ධ භාගය හෝ පරිමා භාගය හෝ ස්කන්ධ භාගය හෝ පරිමා භාගය හෝ මවුල භාගය මිලියනෙන් ගුණ කිරීමෙන් මිලියනෙන් ගුණ කිරීමෙන් මිලියනෙන් ගුණ කිරීමෙන් PPM අගේද මිලියනෙන් ගුණ කිරීමෙන් PPM අගේද මිලියනෙන් ගුණ කිරීමෙන් PPM අගේද බිලියනෙන් ගුණ කිරීමෙන් බිලියන 1.9 බිලියනෙන් ගුණ කිරීමෙන් PPB අගේද PPB අගේද ලබාගත හැක PPB අගේද ලබාගත හැක PPB අගේද ලබාගත හැක. හරි මේ ගාන කරන් ලියා ගන්න ඔය ගානත් උතන එන ගානක් දෙනවා ඈ. මේ ගාන ලියා ගන්න. වෙල් වතුර. වෙලේ වතුර. වෙල් වතුර. වෙල් වතුර කිලෝග්‍රෑම් එකක සාම්පලයක් තුල. වෙල් වතුර කිලෝග්‍රෑම් එකක සාම්පලයක් තුල. කිලෝග්‍රෑම් එකක්. ආ. වෙල් වතුර කිලෝග්‍රෑම් එකක සාම්පලයක් තුල. ආසනික්. දන්නවනේ රසායනික කෘෂි රසායනික ද්‍රව්‍ය වලට තියෙන පෙරලෝහයක් තමයි ආසනික් හරිද ආසනික් මයික්‍රෝග්‍රෑම් 8ක් මයික්‍රෝග්‍රෑම් 8ක් අඩංගු වේ නම් මයික්‍රෝග්‍රෑම් 8ක් අඩංගු වේ නම් මයික්‍රෝග්‍රෑම් 8ක් අඩංගු වේ නම් ආසනික් වල සංයුතිය PPB වලින් දෙන්න ආසනික් වල සංයුතිය PPB වලින් දෙන්න ආසනික් වල සංයුතිය PPB වලින් දෙන්න ආසනික් වල සංයුතිය දෙන්න PPB වලින් ආ හදන්න බලන්න කොහමද හදන්නේ ඔයා ඉස්සෙල්ලාම ඔයා කියන්න ඕනේ ආසනික් වල ස්කන්ධ භාගය සමානයි 8යි මයික්‍රෝග්‍රෑම් බෙදීම කිලෝග්‍රෑම් එකක. වතුර කිලෝග්‍රෑම් එකක් ගත්තොත් ඒකේ මයික්‍රෝග්‍රෑම් 8ක් ආසනික්. ආ දැන් ഇതു ටික හදන් තනින් බලන්න. ඉස්සෙල්ලා ස්කන්ධ භාගයක් හදාගන්න. ඊට පස්සේ ඉතින් ඒක බිලියනෙන් වැඩි කරාම PPB ලැබෙනවා. ඒක බිලියනෙන් වැඩි කරාම PPB ලැබෙනවා. බිලියනෙන් බිලියනෙන් වැඩි කරන්න. හැබැයි ඉතින් බිලියනෙන් වැඩි කරන්න කලින් උඩ ඒකක වලට යට ඒකක සමාන කරන්න ඕනේ.
එතකොට මොකද කියන්නේ? 8යි මයික්‍රෝග්‍රෑම් සමානයි 10 නවවෙනි බලයයි මයික්‍රෝග්‍රෑම්. ඔය තමයි අගය. දැන් එහෙනම් මේක අදාළ PPB බවට පත් කරන්න මොකද කරන්න ඕනේ? මේ 8 බෙදීම 10 9 වැඩි කරන්න ඕනේ 10 9. 10 9 කියන්නේ බිලියනේ, හරිද? එතන මේකට මේක කපලා ගියාම උත්තරේ එනවා 8යි PPB. 8යි PPB. 8යි PPB. සරලව. ඔච්චර උගන්වන්න නෑ පොතේ, මම පොඩ්ඩක් කියලා දුන්නේ. දැනගන්න එක හොඳයිනේ. හරි. දැන් මට කියන්න ඔන්න ළමයි මෙහෙම තියෙනවා කියලා හිතන්නකො මේ. මොකක් හරි ඔය ඔයගොල්ලෝ මොනව හරි එකක ගහලා තියෙනවා එක එක ද්‍රව්‍ය වල සංයුතිය, හරිද? දැන් ඔන්න ගේනවා මොනව හරි පෝර පැකට් එකක් හරි පෝරමයි ඔලුවට එන්නේ ඒක සම්බන්ධයෙන් වැඩ කරමු නිසා. නැත්තම් කිරිපිටි වල තියෙනවා කියලා, කිරිපිටි වල, කිරිපිටි නෙවෙයි අපි හිතමු ආ කිරිපිටිකම්. කිරිපිටි වල තියෙනවා කියලා හිතන්නකො මෙලමයින්. මොනවද? මෙලමයින් අහලා තියෙනවා. මෙලමයින් කිරි මෙලම මෙලමයින් කියන්නේ මොනවද කියලා දන්නවද ඔයගොල්ලෝ? මෙලමයින් කියන්නේ මෙන්න මේ බෝඩ් අලවන්න ගන්න ගම් జాතියක්. ඒක දියරයක් විදිහට සකස් කරලා තමයි ගම් එක හදාන්නේ, පවුඩර් එක. මොකද කරන්නේ? කාලයක් තිබුණා, දැන් මේ මෑත කාලේ නෙවෙයි, දැන් පිට අවුරුදු ගානකට කලින් ලංකාවේ ගෙන ආපු කිරිපිටි වල මොනවද මිශ්‍ර කරලා තියෙන්නේ? මෙලමයින් මිශ්‍ර කරලා. ඇයි කිරිපිටි වලට මෙලමයින් මිශ්‍ර කරේ? දන්නවද ඇයි කියලා? මෙලමයින් වල තියෙනවා ළමයි නයිට්‍රජන්. මෙලමයින් කියන්නේ නයිට්‍රජන් අඩංගු රසායනික සංයෝගයක්. එතකොට කිරිපිටි වල පෝෂණ ගුණය මයින්නේ කිරිපිටි වල තියෙන මොනවා ප්‍රතිශතය අනුවද? නයිට්‍රජන් ප්‍රතිශතය අනුව. එතකොට කිරිපිටි වලට මෙලමයින් මිශ්‍ර කරාම මොකද වෙන්නේ? කිරිපිටි වල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිපුර පෙන්වනවා. හැබැයි ඇත්තට මේ ප්‍රෝටීන් වල නයිට්‍රජන්ද මෙලමයින් වල නයිට්‍රජන්? මෙලමයින් වල නයිට්‍රජන්. ඒවා මිශ්‍ර කරලා ලංකාවට ගෙනල්ලා ලොකු අවුලක් වුණා. එතකොට මම වැඩ කරේ මංචි ආයතනයේ. එතන මාකුඹුරේ. එතන අපේ මංචි එකේ මංජේකට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මංජේකේ ක්‍රීම් කැකර් නෙවෙයි, සෝරි, මොනවාද ක්‍රීම් කැකර් නෙවෙයි, ලෙමන් පෆ්. ලෙමන් පෆ් එකේ මැද තියෙන ක්‍රීම් එක හදන්න කිරිපිටි ගන්න. මැද තියෙන අර ලෙමන් පෆ් එකේ ක්‍රීම් එක, ඒ ක්‍රීම් එක හදන්න මොනවද ගන්න? මේ කිරිපිටි ගන්න. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නපු කිරිපිටි කියලා තමයි කියන්නේ, මන් දන්න කොහෙන් ගේනවද කියලා. ගෙනලා ගන්නවා. ඊට පස්සේ චෝදනාවක් ආවා මේ මංචි බිස්කට් වල මොනවද මෙලමයින් නැත කියලා. පෝස්ටර් පවා ගැහුවා අනිත් බිස්කට් සමාගම් විසින්. ඇයි තරගයන්නේ තියෙන්නේ? ඊට පස්සේ බිස්කට් පරිභෝජනය අඩු වුණා, මිනිස්සු කන්න නැතුව ගියා. ඇත්තටම ප්‍රශ්නේ තිබුණේ මොනවද? ලෙමන් පෆ් වල ක්‍රීම් කැකරුත් කෑවේ නැහැ මිනිස්සු, හරිද? ඕම් ප්‍රශ්නයක් ආවා, ක්‍රීම් කැකර වලට කිරිපිටි දාන්නේ නැහැ. ඒ එම් ප්‍රශ්නයකුත් ආවා. පස්සේ අපිට සිද්ධ වුණා ඒක චෙක් කරන්න, ඇත්තටම මේකේ බඩු තියෙනවද කියලා. මෙහෙ නෙවෙයි, මට මතකයි සිංගප්පූරේ. එතකොට මම ඒක ලැබ් මේ මේ විද්‍යාගාරේ වැඩ කරේ, විද්‍යාගාර ක්වොලිටි ඇෂුරන් එක්සිකියුටිව් කෙනෙක් ඉදිරියේ හිටියේ. ඒත් අපිට අනිවාර්යයෙන්ම වගකීම තියෙනවා බලන්න. එතකොට යව්වා. කොහටද යව්වේ? මට මතකයි සිංගප්පූරේ හරි කොහරි වෙන රටක බැලුවේ. මෙහෙ නෙමෙයි. ඔබ හිතන්නේ මොකද? බඩු තිබේද, තිබුණාද, නැත්ද? රිපෝට් එකේ බඩු තිබුණා. ඒ කියන්නේ මෙලමයින් මිශ්‍ර ඒවා තිබුණා. හැබැයි ඒකෙ ගහලා තිබුණේ මට අගේ මතක නැහැ, හරිද? ඒක දාලා තිබුණේ ඒක මනුස්ස පරිභෝජනයේට නුසුදුසු මට්ටමක් නෙමෙයි කියලා. ඒ කියන්නේ චුට්ටක් කෑවට කමක් නැහැ. චුට්ටක් ඇඟට ගියාට කමක් නැහැ. කියන්නේ මිනිසුන්ගේ පරිභෝජනයේට නුසුදුසු මට්ටමක් නෙමෙයි කියලා තමයි තිබුණේ, හරිද? එතකොට ඒ වගේ වෙන්නේ මොනවද? මෙන්න මේ PPM PPB වලින් තමයි එන්නේ. චුටි ප්‍රමාණයක් දැම්මොත් එන්නේම එනවා. හරි. රයිට්. ඊළඟට අපි යනවා ඇතිනොයනේ. ඕක ඇති. ආ ගන්න. එන්න ඊළඟ එකට මිශ්‍රණයේ සංයුතිය ස්කන්ධ පරිමා ඇසුරෙන් ප්‍රකාශ කිරීම කියන එකට යනවා. ගන්න. ඊළඟ එකට යනවා. දැන් මං ඔන්න PPM කතා කරලා ඉවරයි. මේ මොනවද මේ යන්නේ? දැන් ඔයගලන්ට තේරෙනවද ඒ කියන්නේ ළමයි මේ? දැන් ඔයා හිතන්නකෝ ඒක ලොකු සංයුතියකින් ආවනම් අපි දුමු PPM ලක්ෂයක් විතර ආවනම් මොකද වෙන්නේ? මිනිසුන්ට ඉතාලම පරිභෝජනයට අයිති කරයි. මට මතකයි ඒක 10ටත් අඩු වගේ, ගොඩාක් අඩු වගේ. ඒක ඇත්තටම නොගිනි හැකි තරම් කුඩා වගේ. හැබැයි මේ කියලා මිනිසුන්ට වසකවන්න බෑ. ඒ කියන්නේ අපි ගෙනාව පිටි හොඳයි කියන එක ඒකේ අදහස. ඒ කියන්නේ අපි ගෙනලා තියෙන ඕස්ට්‍රේලියාවෙන් කියලා තමයි මම දාන්නේ. පිටු බල්ක් පිටින් නෙන්නේ, මේ පැකට් නෙවෙයිනේ, අලි මේ මේ පොට්ටේන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ප්‍රශ්නයක් නෑ. චූටි ප්‍රව PPM මගයක් එනවා කියන්නේ චුට්ටයි තියෙන්නේ. ඒකට මිනිසුන්ට ලොකු බලපෑමක් නෑ. නැත්තේ නෑ, තියෙනවා. මට ලොකු බලපෑමක් නෑ. හරි. සාවද්‍ය තොරතුරු කාට හරි ගිහිල්ලා තියෙනවා. ඈ
මොකද්ද? පරිමා භාගය හරි ස්කන්ධ භාගය හරි ස්කන්ධ පරිමා භාගය. රයිට් යම් වෙඩිට්. ඊට පස්සේ අපිට තියෙන ස්කන්ධ පරිමා භාගය මිශ්‍රණයක සංගීතයේ ස්කන්ධ පරිමාව ඇසුරෙන් ප්‍රකාශ කිරීම. ආගන්. ඔන්න ළමයි භාජනයක් තියෙනවා. හරිම ලේසි මේවා සංගීත ගණන් භාජනයක් තියෙනවා. අපි මේකට දානවා සීනි ග්‍රෑම් 10ක් දානවා. සීනි ග්‍රෑම් 10ක් දාලා වතුර දදා සීනි ටික ඔක්කොම දිය වෙලා ද්‍රාවණය හදා ගන්නවා ඝන ඩෙසිමීටර දෙකක්. හරිම ලේසි. ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර දෙකක් හදාගත්තා සීනි ග්‍රෑම් 10ක් දාලා. දැන් මේක හැදුවොත් ආගන්න ළමයිට වරදින තැන. මේක හැදු වතුර ලීටර් ඩෙසිමීටරයක් කියන්නේ ලීටරයක්. වතුර ලීටර් දෙකක් අරගෙන සීනි ග්‍රෑම් 10 දාලාද නැත්නම් සීනි ග්‍රෑම් 10 දාලා මුළු පරිමාව ඩෙසිමීටර දෙක දක්වා එනතුරු වතුර දාලා දිය කළා තියෙන්නේ. පළවෙනි ක්‍රමයේ නෙමෙයි මොන ක්‍රමයට දාලා තියෙන්නේ දෙවෙනි ක්‍රමයට. දැන් මට කියන්න පුතාලා මේ වතුර ලීටර් දෙකක් අරගෙන සීනි ග්‍රෑම් 10ක් දැම්මොත් මුළු පරිමාව දෙකද දෙකට වඩා චුට්ටක් වැඩිද? දෙකට වඩා චුට්ටක් වැඩිද? ඒක නෙමෙයි. එහෙම නෙමෙයි හදලා තියෙන්නේ. සීනි ග්‍රෑම් 10ක් දාලා ඒක දිය කර කර දිය කර කර මුළු පරිමාව ඝන ඩෙසිමීටර දෙක දක්වා ගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ සමස්ත පරිමාව ඝන ඩෙසිමීටර දෙකයි ටක්කෙට ඒ ඝන ඩෙසිමීටර දෙක ඇතුලේ සීනි ග්‍රෑම් 10ක් දිය වෙලා ඉන්නවා. දැන් අපිට සීනි වල සංගතිය ස්කන්ධ පරිමා භාගයක් විදිහට M2V ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ඒක ප්‍රකාශ කරන්නේ කොහොමද? මේ ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදනවා ද්‍රාවණයේ පරිමාවෙන්. ද්‍රව්‍ය ස්කන්ධය බෙදනවා ද්‍රාවණයේ පරිමාවෙන්. එතකොට ද්‍රව්‍ය ස්කන්ධයේ ග්‍රෑම් 10යි. ඒක දිය වෙලා තියෙන පරිමාව ඝන ඩෙසිමීටර 2යි. දැන් එහෙනම් උත්තරේ කීයද? 5යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. ඔන්න ස්කන්ධ පරිමා භාගය කියන්නේ යම් කිසි ද්‍රාවණයක ඒකීය පරිමාවක් තුල දිය වී ඇති ද්‍රව්‍ය ස්කන්ධය තමයි ස්කන්ධ පරිමා භාගය කියන්නේ. ඔන්න ස්ථාම සරලව මම පැහැදිලි කරා. දැන් අපි ලියමු. ලියන්න තියෙන්නේ. අපෙන් අහනවානේ මිශ්‍රණයක ස්කන්ධ යම් සංඝටකයක, එතන වැරදි නේද? යම් සංඝටකයක, හරි හරි. ස්කන්ධ පරිමා භාගය anu kumak daliyan. ආ මං කියන්න ලියන්න. ඒක දාලා නැහැනේ. දාලා නැහැ මං කියන්න ලියන්න. ද්‍රාවණයේ ඒකීය ස්කන්ධයේ ද්‍රාවණයේ ඒකීය පරිමාවක ද්‍රාවණයේ ඒකීය පරිමාවක ද්‍රාවණයේ ඒකීය පරිමාවක වරහන් ඇතුලේ දාන්න පුතේ සාමාන්‍යයෙන් ඔය ඒකීය පරිමාව විදිහට අපි ගන්න ඝන ඩෙසිමීටරේ ඝන ඩෙසිමීටර යක ඝන ඩෙසිමීටරයක කියලා දාගන්න. ද්‍රාවණයේ ඒකීය පරිමාවක අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය ද්‍රාවණයේ ඒකීය පරිමාවක අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය ද්‍රාවණයේ ඒකීය පරිමාවක අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය ස්කන්ධ පරිමා භාගය ලෙස හඳුන්වයි. 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 ජනල අරින්න පුළුවන් දාටිය එසේමෝ පුතේ ඔතනත් ඔය ජනල අරගන්න දාඩිය ටිකක් ඔබ ළඟ පොඩ්ඩක් එන්න තල්ලු කරන එළියට. ආ රයිට් හරි ඔතනත් ඔය අතින් දා තල්ලු එළියට දාන් තල්ලු ඔතනත් පුතේ ඔය ජනල තල්ලුවත් දාන්න එළියට. ආ එක නම් ඉන්නේ උඩින් අරින්න ඔතනින් පොඩ්ඩක් උඩින් මෙහෙම තල්ලු කරලා එළියට දාන්න. හරි අපි සූත්‍රය ලියමු. ලියන සූත්‍රේ බෙදීන් ස්කන්ධ පරිමා භාගය සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම ද්‍රාවණයේ පරිමාව. ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම ද්‍රාවණයේ පරිමාව. දැන් මේ වගේ පුතේ මේ වගේ භාගයක් මිලියනෙන් වැඩි කරන්න බිලියනෙන් වැඩි කරන්න බෑ. කවුරු හරි කියන්නේ ඇයි කියලා. දැන් මේ වගේ චුට්ටක් ඉන්න මේ වගේ එකක් PPM කරන්න බෑ. ඇයි? ඇයි කියන්නේ? ඇයි කියන්නේ? උඩ තියෙන්නේ ස්කන්ධයක් යට තියෙන්නේ පරිමාවක්. එතකොට ඒක බිලියනෙන් වැඩි කරාට ස්කන්ධ මේ 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 PPM PPB කරන්න බෑ. PPM PPB කරන්න නම් උඩ තියෙන ස්කන්ධයක් නම් යට තියෙන්නේ ස්කන්ධයක් වෙන්න ඕනේ. තේරුණාද? උඩ තියෙන්නේ මවුල නම් යට තියෙන්නේ මවුල වෙන්න ඕනේ. එතකොට තමයි ඒකට දාන්න පුළුවන්. නැතුව බෑ.
දැන් මේකට බෑග් කරන්න ඈ මේ මේ ස්කන්ධ පරිමාභාගයක් දීලා PPM කරන්න කිව්වට ඒක මිලියනෙන් වැඩි කරලා ගන්න බෑ වැරදි එතකොට එහෙනම් ඔයා ඒ පරිමාව ස්කන්ධය බවට පත් කරලා වැඩේ ටිකක් දිග්ගස්සලා තමයි කරන්න වෙන්නේ හරි ගණන් ටික හදන්න දැන් ඔතනත් ගාණක් තියෙනවා ඒක නම් පට්ටලේසි ඒ ගාණ අපි පොඩ්ඩක් හදාගමුද ගාණක් තියෙනවනේ ජීවනී ද්‍රාවණයක එතන හදාගන්න පුතේ දෙකයි කියලා දෙකයි ඝන ඩෙසිමීටර් කියලා හදාගන්න දෙකයි ඝන ඩෙසිමීටර් තුල සෝඩියම් ක්ලෝරයිඩ් 50ක් කියලා හදාගන්න 50ක් පහක් කියලා තියෙන්නේ 50ක් කියලා හදාගන්න දැන් ගාණ හදන්න සූත්‍රය ලියන්න හැමතිස්සෙම පුරුදු වෙන්න සූත්‍රය ලියලා හදන්න මේකෙත් ගරන්ටියක් දාලා ඇති මං ඔයාගේ ගණන් ටියුට් එකේ මවුල ගණන් සංගීති ගණන් කියලා දීලා තියෙන ටියුට් එකෙත් ඔයාට ගණන් තුනක් දාලා තියෙනවා 11 12 13 ආන්නේ ටිකක් හදන්න ඔක්කොම හදන්න ඕනේ ඕකත් අදලා අර ටියුට් එකේ ගණන් ටිකක් හදන්න ඕනේ මේ පැත්තේ වාඩි කෙලවටම යන කෙලවටම යන කෙලවටම අරදර කරන්න නැහැ බෑ ඈ ඒ සලම්බ එක යමුකුත් කරන්නේ එයා මුකුත් කරන්නේ අල්ලල අල්ලන්න එපා මැරෙ යල්ලුව මේගොල්ලෝ අල්ලපු ගමන් මේගොල්ලෝ මැරෙනවා අල්ලන්න එපා හරි සියුම් මේගොල්ලෝ මවුල ගණන් ටියුට් එකේ ගණන් ටිකක් හදන්න. එයා මුකුත් කරන්නේ නැහැ. මම අයින් කරන්න දෙයක්. ඕක ගහන්න බෑ ක්ලාස් එකේ. ඕක ගැහුවා මට උගන්නන්න හම්බෙන්නේ නැහැ. හරි thank you eh? මම බොන්න ඕකේ කියන්න සූත්‍රය ලියලා හදන්න හැමතිස්සෙම ඒ සූත්‍රය ලියද්දී ඔයාලට මෙන්න මේක නම් කෙටියෙන් ලියන්න පුළුවන් m බෙදීම v ස්කන්ධ පරිමාභාගය සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම ද්‍රාවණයේ පරිමාව
කරන්න නැතුව ඔයාගේ වැඩක් කරන්න ඈ. සද්ද කරන්න බෑ. හදන් ටක් ගාලා සූත්‍රය ලිව්වා ගණන් හදනකොට වේගෙන් හදාගෙන යන්න පුරුදු වෙන්න එක දැන් විභාගෙදිත් ඒ පුරුද්ද එතකොට ලේසි වාට ඔගොල්ලෝ පොතක් ගෙනාවද මං කිව්ව නේද පොතක් ගේන්න කියලා ගණන් හදන්න නේ කිව්වේ නැද්ද කිව්වනේ පොතක් ගේන්න කියලා ගෙනාවද පොතක් පොතක් ගෙනාවු නැති අය කෝ අත උස්සන් කොල ටිකක් දෙන්න පොතක් ගෙනාවු නැති අය පොතක් ගේන්න නැත්නම් හරි අපිse මේ කොල නම් තියෙන ඕන තරම මේක බෙද බෙදින්න ගියා මල කරුමයන් පොඩි පිටු 40 80 හරි පොතක් ගේන්න පොඩි ගණන් ටිකක් හදා ගන්න වුණාම ටක් ගාලා පොත ගත්ත එක කර තව කවුද ගෙනාවේ නැත්තේ අයි දෙකයි මයි හතරයි තව කවුද එකයි දෙකයි තුනයි හතරයි ඔයාලට තියෙනවද පොත ඔයාලට තියෙනවද පොත පොතක් තියෙනවද ඉතින් මිනිස්සු අතුස්සන්නේ කොහොම ඔයාලට නැද්ද තියෙනව කොලයක් තියෙනව පොඩි ගණන් දෙකක් තුනක් හද පොඩ්ඩක් අට 10 වසරේ දැනුම මං කල්ලු මතක් කරා ආයෙ චුට්ටක් මතක් කරලා දෙන්න මේ තමයි මේ ඉන්න මං තව කොල ඇති මං හිතන්නේ එතකොට ඔය ගණන් ටික හදන්න පටස් ගාල දැන් හදලා ඉවර ඇතිනේ මේ දෙක යවන්න අර පිටිපස්ස ළමයි දෙන්නට. හරි. ගණන් ටික බලමු ටක් ගාල. ගණන් ටික බලමු ටක් ගාල. මේකේ තියෙනවා පළවෙනි එක මම ඒක හදන්න කිව්වා. ජීවනී ද්‍රාවණයක දෙකක් තුලනේ. දෙකක් තුල සෝඩියම් ක්ලෝරයිඩ් කියද 50ක්. ඉතින් හරිම ලේසි මේ විදියට සූත්‍රය ලිව්වා. ග්‍රෑම් 50 බෙදන්න ඕනේ ඝන ඩෙසිමීටර් දෙකෙන්. එතකොට උත්තරේ එනවා 25යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. ඒකකේ හරියට තියෙන්න ඕනේ. 25යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට ඕන. මේ තියෙන්න ඕනේ. ඊළඟට ටියුට් එකේ තියෙනවා ගණන් කීපයක්. කොන්ඩිස් ද්‍රාවණයක ඝන ඩෙසිමීටර් තුනක් තුල කොන්ඩිස් ග්‍රෑම් 21ක් අඩංගු වේ කොන්ඩිස් වල ස්කන්ධ පරිමා භාගය. ඉතින් හරිම ලේසි සූත්‍රයේ ඉස්සෙල්ලා ලියන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ මෙතන කොන්ඩිස් ග්‍රෑම් 21යි ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් 3යි. ඉතින් හරිම ලේසි 7යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරේට. 7යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරේට. අමාරු ඒවා නෙමෙයි. ඊළඟ එක ද්‍රාවණයක ඝන ඩෙසිමීටර් 3ක් තුල ලුණු ග්‍රෑම් 150ක් අඩංගු වේ ගාන හදන්න නැතුව එක පාට කීයද කීයද 150 බෙදන්න ඕනේ කීයද 3ෙන් එතකොට කීයද 50යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරේට 50යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරේට ඊළඟට කියනවා ද්‍රාවණයක අන්න දැන් එක පොඩ අනිත් පැත්තට දීලා ස්කන්ධ පරිමා භාගය දීලා තියෙනවා 10යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරේට වේ ලුණු කිලෝග්‍රෑම් 1ක් ලබා ගැනීමට මෙම ලුණු ද්‍රාවණයෙන් කොපමණ පරිමාවක් වාෂ්පීකරණයට ලක් කළ යුතුද? ආන දැන් එතකොට අපි ඒක පොඩ්ඩක් වෙනස්. ඒක කොහමද හදන්නේ? වාට මෙන්න මේක දීලා තියෙනවා. ද්‍රව්‍ය ස්කන්ධය දීලා තියෙනවා. එතකොට වාට හොයන්න තියෙන ද්‍රාවණය මොකද්ද? පරිමාව තමයි හොයන්න තියෙන. එතකොට අපි මෙතන දැම්මොත් මෙතන දාන්න තියෙන ග්‍රෑම් 10. 10යි ග්‍රෑම් ඝන ඩෙසි මීටරේට ද්‍රව්‍ය කොච්චරක් අපිට ඕනේද වැඩේට මේ ලබ ලුණු කොච්චරක් ගන්න ඕනද කිලෝ එක. හැබැයි පුතේ ඔන්න බලන්න දැන් මේක හදපු ළමයා තුස්සන්න කෝ බලන්න වැඩේ. හා හදුවනේ හැමෝම වගේනේ. එතකොට මට කියන්න මේක දීලා තියෙන ඝන ඩෙසිමීටර ග්‍රෑම් වලින් නම් මෙතන ද්‍රව්‍ය ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් දාන්න
එක් ග්‍රෑම් කරන්න ඕන. එහෙනම් එතන අගය කීයක් වෙන්න ඕනේද? 10යි ග්‍රෑම් තියෙන්න ඕනේ. 10යි ග්‍රෑම් ද්‍රාවණයේ පරිමාව. මේක තමයි අපෙන් අහන්න. දැන් ඉතින් මේක මෙතෙන්ට ගන්න, මේක මෙතෙන්ට ගන්න. එතකොට ද්‍රාවණයේ පරිමාව අපිට මෙන්න මේ ගුණු ග්‍රෑම් 1000ක් ගන්න, කිලෝග්‍රෑම් එකක් හෙවත් ගුණු ග්‍රෑම් 1000ක් ගන්න කොච්චර ද්‍රාවණ පරිමාවක් ඕනේද? එතකොට ද්‍රාවණ පරිමාව මෙතෙන්ට ගත්තා 10යි ග්‍රෑම් යට 10යි ග්‍රෑම් ඝන ඩෙසි මීටරයට. මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා, මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා. ඝන ඩෙසි මීටරයට කියන එක උඩට ගියාම ඝන ඩෙසි මීටර වෙනවා. උත්තරේ 100යි ඝන ඩෙසි මීටර. කොහොම බලන්න මේ උත්තරේ ආපු ළමයි. හරි. ගුඩ්. හරි, ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මෙතන කිලෝග්‍රෑම් දැම්මොත් වැඩේ ඉවරයි ඈ. මෙතන මේ දීලා තියෙන ඝන ඩෙසි මීටර ග්‍රෑම් නම් මේකත් ග්‍රෑම් කරලා දාන්න. ඔන්න වැඩේ ඉවරයි. දැන් තමයි ඉවර නෙවෙයි, දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. මේ පාඩමේ වැදගත්ම කොටස කියලා කියන්න පුළුවන්. රසායන විද්‍යාවෙත් වැදගත්ම කොටසට දැන් යන්න හදන්නේ ඈ. මොනවා හරි දෙයක් නොතේරුණොත් කරුණාකරලා හරියට අහගෙන ඉඳලා මට කියන්න. දැන් බලන්න අදත් ළමයි 4-5 දෙනෙක් නැහැ. කීප දෙනෙක් නැහැ. හරි, මේ වැදගත්ම කොටස් යන ඊට පස්සේ අනාගෙන එනවා. අනේ මට තේරෙන්නේ නැහැ, අරකයි මේකයි හරිම කරදරයක්. අකණ්ඩව පන්තිවල සහභාගී නොවීම පුදුමාකාර වදයක්. ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දවසක් හරි මිස් වුණොත් කීයටවත් ළමයි මේ අපි සජීවීව සම්බන්ධ වෙලා කරන ටික කරන්නේ නැහැ නේ. ඕක ඔන්ලයින් කරන්නේ නැහැ. ඇද 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 නිකාං ඔය වැඩේ නා ගන්නවා පරාදේ. ඉතින් කරන් දෙයක් නැහැ. ඊට පස්සේ දැන් මේවා ඕනේ ඉස්සර ඒකක වලට. ඉතින් එතකොට මුකුත් කර ගන්න වෙන්නේ නැහැ. රයිට්. දැන් ඔන්නම වැඩේට බහින්නයි යන්නේ. වැදගත්ම කොටස සාන්ද්‍රණය ප්‍රකාශ කිරීමයි. වෙන මුකුත් වැඩ කරන්න එපා. කරුණාකරලා 100%ක් අහගෙන ඉන්න හරිම ලේසි. ඉස්සෙල්ලා මං ඔයාගේ ඔළුවට දානවා සාන්ද්‍රණය කියන්නේ මොකද්ද කියලා. හරිද? ඉස්සෙල්ලා මං ඔයාගේ ඔළුවට දානවා සාන්ද්‍රණය කියන්නේ මොකද්ද කියලා. ටක් විනාඩියක් දෙයක් යන්න ටක් ගාලා පුළුවන්. හැබැයි ගණන් හදද්දි තමයි යන්නේ. හරිද? මේ අහගන්න. මවුල පරිමා භාගය නැත්නම් අපි මේකට කෙටියෙන් කියන්නේ සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි, එකපාරොනම වාක්‍යයක් කියන්න ආගන්න. සාන්ද්‍රණය කියලා කියන්නේ යම්කිසි ද්‍රාවණයක, හරිද, යම්කිසි ද්‍රාවණයක ඝන ඩෙසිමීටර් එකක් තුල, මේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ලීටරයක් තුල, යම්කිසි ද්‍රාවණයක ඝන ඩෙසිමීටර් එකක් තුල, ඝන ඩෙසිමීටර් එකක් තුල, එකක් තුල දිය වෙලා තියෙන ද්‍රව්‍ය මවුල ගණන. ඔකට තමයි අපි කියන්නේ මොකද්ද වචනේ? සාන්ද්‍රණය. ආයි කියමු නම් මොකද්ද සාන්ද්‍රණය කියන්නේ? ද්‍රාවණයක කොච්චරකද? ඝන ඩෙසිමීටර් එකක දිය වෙලා තියෙන ද්‍රව්‍ය මවුල ගණන. ඝන ඩෙසිමීටර් කීයකද? එකක. ඝන ඩෙසිමීටර් කියන්නේ ලීටර් නම් එකයි, මිලිලීටර් නම් 1000යි. ඔය ඔළුවේ තියෙන්න ඕනේ, හරිද? ඒකක පරිවර්තන පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකට තමයි සාන්ද්‍ර මහලු දෙයක් නැහැ. යම්කිසි ද්‍රාවණයක ඩෙසිමීටර් එකක් ගත්තොත් ඒකේ දිය වෙලා තියෙන යම්කිසි ද්‍රව්‍යයක මවුල ගන්න. දැන් අපි ඔක ගණන් වලට පෙරලමු. ගණන් වලට පෙරලමු. මෙන්න බලන්න මේ ඔගොල්ලෝ කියයි පටස් ගාලා. සාමාන්‍ය දැනීම. ඔන්න ද්‍රාවණයක් තියෙනවා ඝන ඩෙසිමීටර් 2යි, හරිද? ද්‍රාවණයක් තියෙනවා ඝන ඩෙසිමීටර් 2ක්. ওই ඝන ඩෙසිමීටර් 2 ඇතුලේ අපි හිතමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල හතරක් දිය වෙලා ඉන්නවා. දැන් අපෙන් අහනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අයික පෙන්වන්න මෙන්න මෙම සංකේතිකුත් තියෙනවා. සාන්ද්‍රණය පෙන්වන්නේ අදාළ රසායනික සංකේතය දීලා කොටු අරහනක් දැම්මොත් ඒකෙන් අදහස් වෙන්නේ එයාගේ සාන්ද්‍රණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය ඔයා දැන් කියන ඔළුවට ගියා නම් කීයද? ඔය මොකද කරන්නේ නිමාෂ? ඔර්ලෝසු අල්ලගෙන මොකද කරන්නේ? පිස්සුද? පොඩි උන් වගේ දඟලන්නේ? මොන්ටිසෝරි ළමයි වගේ ඇතිරෙන්නේ එපා මෙතන ඇවිල්ලා. මේ කහන් ඉන්නේ අමාරු එකක් කියලා දෙනවා. යටි මට පේනවා මෙතන. මොකද්ද මන්ද කරනු ආරෝ කියත අල්ලගෙන. පිස්සුද මන්ද මේකට? තාම මොන්ටිසෝරි ලයින් එකේ ඉන්නේ. දැන් පොඩ්ඩක් මේ වගකීමක් අතට වැඩ කරන්න ඕනේ, හරිද? හරි. මම ගියොත් මේ මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ, හරිද? ඔය ඔය තත්ත්වෙ හිටියොත් එහෙම. يعني මේ ගෑල්ලමෙක් වසෙට් කරගන්න වෙන්නේ නැහැ. ඇයිද මොන්ටිසෝරි සීන් එක ගන්න තියෙන්නේ? අවුරුත් මේ බලයි මේ මොකෙද්ද මේ කියලා. පොඩ්ඩක් මේ 10 වසර 11 වසර ළමයෙක් විදිහට ඉන්න ඕනේ දැන්. තේරුණාද? දැන් මොන්ටිසෝරි වැඩ කරන්නේ නැහැනේ මේ පන්තිවල ඇවිල්ලා ඕක කරන්නේ නැහැ. හරි, ඒව කරන්න එපා. දැන් ඒ කියන්නේ අපේ පෞෂ්‍යයටත් එක ප්‍රශ්නයක්. තේරුණාද?
හැසිරීම වෙනස් කර ගන්නොත් දැන් 11නේ දැන් ඕගොල්ලෝ ඔය මේ ඔය චූටි චූටි වැඩ අනිත් එකාට මේන් අඳින ඒවා ඒව කර කර ඉන්නේ නැහැ මේ උගන්නන වෙලාව. එයා එක එක වැන්නේ නැහැ නමුත් මම දැන් නැහැ ඒක. හෙලෝ. ඔකේ කියන්න. මම කතා කර ඔය ප්‍රින්සිපල් සර් කිව්වා උලන්නේ නැහැ කියලා. ඔව්. හෙට වෙලාවකට ආවොත් කරන්න පුළුවන් මම දන්නේ නැහැ කොහොමද වෙන්න ඕන කියන්නේ. ඔව්. හෙට මට උදේ 9 පස්සේ වගේ 9:10 විතර වෙයි කොහොම. ඔව්. ඔව්. මට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න මිස් ඔබට කොහොමද? හරි. හරි. කියවිලා බලමු. ඔව්. මොනවද ආ කෙමිකල් ඉන්වෙන්ටරියක් තියෙනවද කෙමිකල් ඉන්වෙන්ටරියක්? ඒ කියන්නේ ඉන්වෙන්ටරියක් මේන්ටේන් වෙනවා දේවට නෑ නේ ඉන්වෙන්ටරියක් හදන්න වෙනවා කියලා නේ අමන්න අපි බලමු මම එන්නකො දැන් ඕවා කෙමිකල් නම් අවුලක් නෑ ඕවා අයින් කරන්න පුළුවන් ඒවා කොහොමත් පරණ වෙනවා අයින් කරත හැකි පාවිච්චි කර නෑ නේ හරි එමු හෙට බලමු අපි පොඩ්ඩක් මම 10 විතර බොහෝ විට මට එන්න පුළුවන් වෙයි හරි මම ප්‍රින්සිපල්ට කිව්වා ප්‍රින්සිපල් හරි හරි මේ ආගන් දැන් මම මෙච්චර මේ කෑග ගහ ඉන්නවා කරුණා කරලා තමන් පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න දැන් පුතා දැන් මට කියන්න මේකේ සාන්ද්‍රණය කීයද දැන් මං කිව්වා ඔයාගේ ඔළුවට දැම්මා සාන්ද්‍රණය කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් තුල ඝන ඩෙසිමීටර් කීයක් තුලද එකක් තුල දිය වෙලා තියෙන මොනවා ගානද මවුල ගාන දැන් මේ තියෙන කීයක් තුල දිය වෙලා තියෙන ප්‍රමාණයද දෙකක් තුල එහෙනම් සාන්ද්‍රණය කියන්නේ දෙකක් තුලවත් දශම පහක් තුලවත් 10ක් තුලවත් 1000ක් තුලවත් නෙමෙයි එකක් තුල උත්තරේ උත්තරේ දෙකයි ඇයි දෙකක හතරයි නම් එකක කීයද දිය වෙලා තියෙනෝනේ දෙකයිනේ එහෙනම් මේකේ සාන්ද්‍රණය කීයද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය දෙකයි මවුල ඝන ඩෙසි මීටරයට තේරුණාද වැඩේ එහෙනම් තව එකක් බලමු මට හරියට කියන්න ඕනේ ඈ හරි අදහස මට ඔයාගේ ඔළුවට යනකම් වැඩේ පොඩ්ඩක් කරලා බලමු ඔන්න ඔන දිනන ළමයි ද්‍රාවණයක් ඝන ඩෙසිමීටර් 4යි හරිද ඝන ඩෙසිමීටර් 4යි ඕකේ ග්ලූකෝස් මවුල 4ක් දිය වෙලා ඉන්නවා සාන්ද්‍රණය කියන්නේ සාන්ද්‍රණය කියන්නේ හොයන්නේ නැහනේ එකයි 4ක 4යි නම් එකක කීයද එකයි එහෙනම් සාන්ද්‍රණය කියද එකයි මවුල ඝන ඩෙසි මීටරේ ඒකකෙත් එකම කියන්න ඕනේ හරි 1යි 4ට 4යි නම් 1ට 1යිනේ 1යි මවුල ඝන ඩෙසි මීටරේට හරිම ලේසි තව තව ගණක් කරලා බලමු ඔන්න දැන් ඔයා මේවා දැනගන්න ඕනේ ඝන ඩෙසිමීටරයක් කියන්නේ ලීටර් එකයි ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000යි මිලිලීටර් 1000ක් කියන්නේ ඝන සෙන්ටිමීටර් උත් 1000යි ඔයා අදහස ඔන්න ඔය ටික ඔළුවේ තියෙන්න ඕනේ හරිද හරි ඔයා හිතන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල එකක් දිය වෙලා ඉන්නවා මවුල එකක් හරිද 500යි මිලිලීටර් තුල සාන්ද්‍රණය කීයද මිලිලීටර් 500ක මවුල එකක් දිය වෙලා තියෙනවා සාන්ද්‍රණය කියන්නේ හැමතිස්සෙම ඝන ඩෙසිමීටර් එකක දිය වෙලා තියෙන ප්‍රමාණය එකක කිය සාන්ද්‍රණය දෙකයි ඇයි ඒ මෙතන තියෙන්නේ මිලිලීටර් 500යි කියන්නේ ඝන ඩෙසිමීටර් වලින් නම් කීයද කීයද භාගයයි ඇයි ඝන ඩෙසිමීටරයක් කියන්නේ මිලිලීටර් 1000යි එහෙනම් මිලිලීටර් 500ක් කියන්නේ ඝන ඩෙසිමීටර් භාගයයි භාගයක එකයි නම් භාගයටද අපි කියන්නේ එකටද කියන්නේ එකට භාගයක එකක් දියලා තියෙනවා නම් එකක කීයක් දියලා තියෙනවද දෙකක්. එතකොට මේකේ සාන්ද්‍රණය කීයද? 2යි මවුල ඝන ඩෙසි මීටරයට අන්තිම එක ඈ. මේක හරියට කියන්න ඕනේ හැමෝම. මෙන්න අන්තිම එක. ඔන්න තියෙනවා වාජනයක්. ඕකේ මිලිලීටර් 100ක් තුල. මිලිලීටර් 100ක් තුල. ඒ කියන්නේ ඒක ඩෙසිමීටර් නම් දශම එකක් තුල. හරි?
යම්කිසි දෙයකින් මවුල අපි හිතමු දෙකක් දිය වෙලා තියෙන මෙහෙම වෙන්න බෑ සාමාන්‍ය මවුල දෙකක් දිය වෙලා තියෙන සාන්ද්‍රණය කීයද 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 20යි අයි 100ක දෙකයි නම් 100ට දෙකයි නම් 1000කට නේද බලන්න ඕන මිලිලීටර් 100ක සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ඝන ඩෙසිමීටරේට ඝන ඩෙසිමීටරයක් කියන්නේ මිලිලීටර් වලින් නම් 1000කට එහෙනම් 100කට මෙච්චරයි නම් 1000කට කොච්චරද 20යි මං හිතන්නේ සරලව ඔයාගේ ඔළුවට යන්නේ නැති සාන්ද්‍රණය කියන්නේ මොකද්ද කියලා තේරුණාද කියන්නේ සාන්ද්‍රණය කියන්නේ මොකද්ද ආද කියන්නේ මොකද්ද සාන්ද්‍රණය කියන්නේ ඕනම ද්‍රාවණයක ඝන ඩෙසිමීටර් එකක් තුල දිය වෙලා තියෙන ද්‍රව්‍ය මවුල ගාන හරිද දැන් ඔය මවුල ගණන් මේකට පැටලෙන නිසා අපිට ඕන වෙනවා මවුල ගණන් හදන හැකියාව තියෙන්න ඕනේ. ඒක ඔයගලට 10 වසරේ 7 වෙනි පාඩමේදී කියලා දීලා තියෙනවා. මං එදා නිවාඩුවට යන වෙලාවෙත් ඉව පුතේ ඔක බලන් ඉන්න ඕනේ කියලා. හරි. අපි පොඩි ගණන්ට අර කොලේ ගන්න. කොලයක් දුන්නනේ නැත්නම් ඔයගල පොත ගන්න. පොත ඈ. හරි. මෙන්න මේ ගණන් ටික අපි හෙමින් හදාගෙන ගිහිල්ලා වැඩේට බහින්න ඈ. තාම මවුල ගණන් ටිකක් හදමු. හරි මට මෙන්න මේක ඔයලා දෙන්න සෝඩියම් ක්ලෝරයිඩ් හි සූත්‍ර ස්කන්ධය කීයද ඔයාලට දීලා තියෙනවා සෝඩියම් කියන්නේ 23යි ක්ලෝරින් කියන්නේ 35.5යි සෝඩියම් ක්ලෝරයිඩ් හි සූත්‍ර ස්කන්ධය සොයන්න ගාන ඔයා ලියාගත්තත් එකයි නැතත් එකයි මට උත්තරේ හදලායි ඕන ගාන ඕන නම් ලියා ගන්න මට ඕනේ නැහැ අතර මට ඕනේ මේක පොඩ්ඩක් මතක් කරලා දෙන්න මොකද ගණන් ටික හදාගෙන යනකොට ඔයාට මේ දැනුම නැත්තම් වැඩේ කරගන්න අමාරු වෙනවා මෙතන මේ දැනුම තියෙන අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා දෙගොල්ලම ඉන්නවා මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් සූත්‍ර ස්කන්ධය දැන් මේ මම මේ දැන් කරන කෝගෙන කොටස ළමයි සුළුවට ගන්න එපා. අතරම මේක හොඳට පුළුවන් ළමයි කීප දෙනෙකුත් මං ඉන්නවා මෙතන ඉන්නවා. බැරිය උන් ටිකක් පුරත් ඇති මෙතන. මවුල ගන්න. ඉතින් දැන් ඔන්න වාට ආයි තවස්තාවක් මං දෙන්නේ මේක තේරුම් ගන්න මේ ගණන් ටික ඉස්සරහට හදාගෙන යන්න අර 10 දෙනුම ආයි පොඩ්ඩක් මතක් කරලා දෙන එකයි මේ කරන්නේ. ඒකෙන් ප්‍රයෝජන අරගන්න නැතුව ගියොත් ඔයාට මුකුත් බෑ. මට ඕන නම් ඒක නොකර යන්නත් තිබුණා. ඇයි 10 කියලා දීලා තියෙන නිසා නමුත් මං පොඩ්ඩක් මේ මතක් කරන්නේ බැරිය උන් ටික කොට දාගෙන යන්න ඕන නිසා. මේක පුළුවන් ඒ උන් අනිවාර්යෙන් මෙතන ඉන්නවා. මොකද්ද සූත්‍ර ස්කන්ධය කියන්නේ මේ සංයෝගය කරුණාකරලා කියන්න සහ සංවිජ සංයෝගයක්ද අයනික සංයෝගයක්ද මේක අයනික සංයෝගය කොහොමද ඔයාගත්තේ කොහොමද ඔයා මේක අයනිකයි කියලා ඉන්තිරවෙම්ම ස්ථිර වශයෙන්ම කොහොමද කියන්නේ ඈ කොහොමද කියන්නේ හලෝ ඔව් කියන්නේ මෙහෙමයි මෙහෙමයි අම්මා මට කතා කරන්න රෑ 9:00 මාරින් පස්සේ 19:45 මං කියා කතා කරලා වැඩේ කියලා දෙන්න මොකද මං දැන් ක්ලාස් එකේ ඉන්නේ හොඳේ 9:45 විතර ගන්න හරි හරි රයිට් ආ ගන්න මේ ළමයි දැන් මේක කොහොමද අපි තෝරන්නේ මේක අයනිකද සහ සංයුජද කියලා අහගන්න අයනික සංයෝගයක් හැදෙන්නේ ලෝහයකුයි අලෝහයකුයි එකතු වෙලා. සෝඩියම් කියන්නේ කවුද? ලෝහයක්. ක්ලෝරින් කියන්නේ කවුද? අලෝහයක්. ලෝහ කැමති ඉලෙක්ට්‍රෝන දෙන්න. අලෝහ කැමති ඉලෙක්ට්‍රෝන ගන්න. අයනික සංයෝගවලදී දෙන්නේ එක්කෙනෙක් දෙනවා ඒ ටික අනිත් කෙනා ගන්නවා. අන්න එහෙම ඒක අපි හොයාගන්නේ. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යකුයි හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යකුයි සෙට් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අයනික තමයි. පැහැදිලි ඔයගලන්ට කියන කාණේ. හැබැයි හයිඩ්‍රජන් නැර. හයිඩ්‍රජන් ලෝහයක් නෙමෙයිනේ. ඒ නිසා හයිඩ්‍රජන් ගන්න නැතුව දැන් HCl ගන්න. මට මේ කියන්නේ පටලවා ගන්න මේ HCl. ඒ වගේ හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ Cl හත්වෙනි කාණ්ඩේ අයනිකයි නෑ.
මේක සාසංගුජයි. ඇයි? මේක ලෝහයක් නොවන නිසා. හරිද? ඒ දැනුම තියෙන්න ඕනේ දැන් 10 උගන්නපු දැනුම ඒව අනිවාර්යයෙන්ම නැවත බලාගෙන ඒ කරුණු තියෙන රයිට්. දැන් ඇයි මම මේකට සූත්‍ර විස්කන්ධය කිව්වේ? ළමයි අයනික සංයෝගවලට අණු නැහැ. අයනික සංයෝගවල අණු කියලා જાතියක් නැහැ. එහෙනම් අපිට මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එකක් හොයන්න බෑ. එහෙනම් අපි හොයන්නේ යාගේ සූත්‍රයට අදාළව ස්කන්ධය තමයි හොයන්නේ. ඉතින් එතෙන්දී අපි කරන්නේ සූත්‍රයට අදාළව මේ ටික එකතු කරනවා. සෝඩියම් එකක් කීයද? 23යි. ක්ලෝරින් එකක් කීයද? 35.5යි. එතන ඔක්කොම කීයද? 58.5යි. වැඩේ පැහැදිලිද හැම ළමයෙකුටම? පැහැදිලිද? හරි. තව එකක් හදන්න මට කියන්න. මේකට අක් ගාලා හදලා දෙන්න. සල්ෆර් ඩයොක්සයිඩ් හි සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔයාට දීලා තියෙනවා සල්ෆර් කියන්නේ 32යි, ඔක්සිජන් කියන්නේ 16යි. ගාන ලියන්න ඕනෙත් නෑ. මේවා ඔගොල්ලොන්ට මට අවශ්‍ය වෙන්නේ හදන්න. මේක පොඩ්ඩක් මතක් කරලා දෙන්න. බැරි උන් ටිකත් ඇදගෙන යන්න එපැයි. අමතක බැරි නෙමෙයි අමතකෙව්. මේවා කරලා තියෙන්නේ කරන්න නැතුව වල් වැදිලා අමතකයි ආය ඇති. පොඩ්ඩක් මතක් කරගෙන ගියාම දැන් එතකොට ඔයා සාන්ද්‍රණ ගණන් ටික හදයි. නැත්තම් වැඩේ අනාගත්තම සාන්ද්‍රණේ එපා වේ. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඇයි ඒකට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ? සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ සහසංයුජ සංයෝගයක්. අණු විදියට තියෙන. ඒකට සූත්‍ර ස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ, අණුක ස්කන්ධයක්. ඇදුවා. කොහොමද හදන්නේ? සල්ප එකක් 32යි, ඔක්සිජන් එකක් 16යි, 16ව දෙකක් 32යි, 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 64යි. පුළුවන්නේ? පුළුවන්ද ඒ වැඩේ? ආ පුළුවන්. දැන් ඊළඟට මට කියන්න. මම මේ මතක් කරලා දෙනවා විනාඩි 10ක් 15ක් අරගෙන මතක් කරලා දෙනවා. දැන් ඔයාට ඕනම සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය හරි සූත්‍ර ස්කන්ධය හරි හොයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බැරියා ඉන්නවා අතුස්සනස. මට තාම නිකන් අවුල් වගේ බෑ. ඒක හදද්දී ඔයාලට මේවා ඔක්කොම දෙනවා. මේවා කිසිවක් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ ටික දුන්නම මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැමෝටම බැරි අය ඉන්නවද? නැහනේ. පුළුවන්ද? පුළුවන්ද බැරිද? බැරි අය නැහැ. හැමෝටම පුළුවන්. එතන ඒක බැරි නම් ඉතින් එතනින් එහාට බෑ. එච්චරයි කතාව. ඒකයි මම මේ අහන්නේ. ඊළඟට මට කියන්න ඔයාට අක් ගාලා මৌলিক ස්කන්ධය කියන්නේ මොකද්ද? මৌলিক ස්කන්ධය. මৌලික ස්කන්ධයට සංකේතිකුත් තියෙනවා කැපිටල් M. මොකද්ද මৌලික ස්කන්ධය කියන්නේ? මৌලික ස්කන්ධය කියන්නේ මාළුක දෙයක් නෙමෙයි, මෞල එකක ස්කන්ධය. ඕනම දෙයකින් මෞල එකක ස්කන්ධය කියන්නේ මොකද්ද? මৌලික ස්කන්ධය. දැන් ආගන්න. යම් කිසි කෙනෙක්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හරි සූත්‍ර ස්කන්ධය හරි හෙව්වම ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එතන අදාළ ද්‍රව්‍ය මෞලයක් ලැබෙනවා. එහෙනම් මට කියන සල්ෆර් ඩයොක්සයිඩ් වලින් මෞලයක් ගන්න මොකද කරන්න ඕනේ? එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වෙලා ඊට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් කොච්චරද මෞලයක්. ඕනම දෙයක සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සූත්‍ර ස්කන්ධය හොයලා ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් ඔයාට ලැබෙන්නේ මෞල කීයක ස්කන්ධයද? මෞල එකක ස්කන්ධය. පැහැදිලිද ඔයගලන්ට කියන කාරණේ? හරි. එහෙනම් මට කියන්න දැන්. මම මේක මතක නිසා ඔයගලන්ට කියනවා. C6යි H12යි O6. මේ ඉන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් වල ඔයා එකතු කරලා බැලුවොත් එන්නේ 180යි. එහෙනම් මට කියන්න ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය කීයද? ග්ලූකෝස් වල මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 180යි. පැහැදිලිද? ඕනම දෙයක සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වට පස්සේ ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එතන මෞල කීයද? එකයි. ඒ කියන්නේ මොකද මৌলিক ස්කන්ධය. වැඩේ පැහැදිලිද? දැන් පුළුවන් ද එනං ඒ ටික පුළුවන් නම් අපිට යන්න පුළුවන් ඊළඟ කොටස. පුළුවන්. රයිට්. යමු එනං. ගන්න කොලේ. අර කොලේ ගන්න. හරි. අයිට කලින් අපි අර මේ සාන්ද්‍රණයේ මුකුත් ලිව්වේ නෑනේ. ආ ඒක ගමු ඉස්සෙල්ලා. ගන්න 37. මිශ්‍රණයක යම් සංඝටකයක NV අනුපාතය යනු කුමක්ද? හා ලියන්න. ලියමු. මිශ්‍රණයක ඒකීය පරිමාවක් තුල අඩංගු. මිශ්‍රණයක ඒකීය පරිමාවක් තුල අඩංගු. ඒකීය පරිමාවක් තුල අඩංගු. වරහන් ඇතුලේ දාන්න මේ ඒකීය පරිමාව කියලා ඇත්තටම අපි ගන්නෙ ඝන ඩෙසිමීටර් එකක්. හරි. වරහන් ඇතුලේ දාන්න ඝන ඩෙසිමීටර් එකක් තුල. මිශ්‍රණයක ඒකීය පරිමාවක් තුල අඩංගු. මේ ඒකීය පරිමාව කියලා හැමතිස්සෙම ගන්නෙ ඝන ඩෙසිමීටරයක්. හරි. තුල අඩංගු. ද්‍රව්‍ය මෞල ගණන මේක එපා. ද්‍රව්‍ය මෞල ගණන
එම සංඝටකයේ සාන්ද්‍රණය ලෙස හඳුන්වයි. එම සංඝටකයේ සාන්ද්‍රණය ලෙස හඳුන්වයි. එම සංඝටකයේ සාන්ද්‍රණය ලෙස හඳුන්වයි. එම සංඝටකයේ සාන්ද්‍රණය ලෙස හඳුන්වයි සාන්ද්‍රණය. දැන් අපිට සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම. මේක ඕන්නේ නැහැ. මේක ඕන්නේ නැහැ. අපි ඒක ගියා සූත්‍රය ආලිය යන සාන්ද්‍රණය සමානයි ද්‍රව්‍යයේ මවුල ගණන බෙදීම ද්‍රාවණයේ පරිමාව. මේක තමයි සූත්‍රය. ද්‍රව්‍යයේ උඩ එන්නේ මවුල ගාන යට එන්නේ ඒක දිය වෙලා තියෙන පරිමාව. ද්‍රාවණයේ පරිමාව. ඉතින් ළමයි මම පොඩි කොටුවකුත් ඔයාලට දීලා තියෙනවා. ඒකේ පොඩි කොටුව තුල අපි දාමු ඒකේ කෙටි සංකේතය C සමානයි N බෙදීම V. පොඩි කොටුවක් දීලා ඇති ඒකේ පෙන්නන්න. C සමානයි N බෙදීම V. C කියන්නේ සාන්ද්‍රණය. අපි ඉංග්‍රීසියෙන් සාන්ද්‍රණය කියන්නේ concentration කියලා. ඒක නිසා ඒකෙන් C අකුර ගන්නවා. මවුල ගන්නට කියනවා number of mole කියලා N අකුර ගන්නවා. ද්‍රාවණයේ පරිමාවට volume කියලා ගන්නවා V අකුර ගන්නවා. ඔන්න සූත්‍රේ C සමානයි N බෙදීම V. ඉතින් අපි ගණන් හදනකොට ඔයාට පුළුවන් නම් මේක දැම්මම ලේසි. මේක ඕනම අවස්ථාවකදී පිළිගන්න සමීකරණයක් C සමානයි N බෙදීම V. හරි මේක මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි පුතා C කියන්නේ මොකද්ද කියලා ඔළුවේ තියෙන්න ඕනේ. හරි C කියන්නේ මොකද්ද දන්නේ මේක දීලා හරියන්නේ නැහැ. C සමානයි N බෙදීම V. හරි දැන් තියෙන්නේ ඔගේ ගණන් හදන්න. ප්‍රාමාණික ද්‍රාවණ වලට එන්න වෙන්නේ ගොඩක් වෙලා ගිහිල්ලා ගණන් හදලා හදලා තමයි. ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කරන මම දැන් පිළියෙල කරලා පෙන්නනවා මෙතන ප්‍රාමාණික ද්‍රාවණ හදන විදිය. ඒක ලොකු කතන්දරයක්. අද ඉවර කරන්න පුළුවන්. රයිට්. මේකේ තියෙන ගණන් හදන්න යන්න එපා. ගන්න කොලේ. කොලේ ගන්න. මේ ගණන් ලියා ගන්න. මම පොඩි ගණන්ක් දෙන්න. ලියා ගන්න මේ ගණන්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ගානට බෙදෙන ගාන හදලා දෙන්න. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 112ක්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 112ක්. ආසුත ජලයේ දිය කරමින් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 112ක් ආසුත ජලයේ දිය කරමින් ආසුත ජලයේ දිය කරමින් සමස්ත පරිමාව ආසුත ජලයේ දිය කරමින් සමස්ත පරිමාව 2යි ඝන ඩෙසිමීටර් වන සමස්ත පරිමාව 2යි ඝන ඩෙසිමීටර් වන සමස්ත පරිමාව 2යි ඝන ඩෙසිමීටර වන ද්‍රාවණයක් පිළියෙල කරන ලදී. ද්‍රාවණයක් පිළියෙල කරන ලදී. යටින් ලියා ගන්න K සමානයි 39යි O සමානයි 16යි H සමානයි 1යි. මේවා දෙනවා. මේවා කිසිවක් පාඩම් කරන්න ඕනේ නැහැ විභාගෙදී දෙනවා. K 39යි O 16යි H 1යි. හරි ඕකේ රෝමිලකම් අංක 1 මම කොටස් වල කඩලා කරන්නම් ඉස්සෙල්ල උඩට ලේසි අංක 1 කාලියන් KOH හි සූත්‍ර ස්කන්ධය කීයද KOH හි සූත්‍ර ස්කන්ධය කීයද ඔයන්න තනියෙන් හෙමින් ඔයන්න කිසිම ප්‍රශ්නයක් නැහැ තේරෙන්නේ නැත අතුස්සන්න මම මේ හෙමින් පුළුවන් තරම් කරගෙන යන්නේ ඕගලන්ට මෙතන අල්ලලා හරියට අල්ලගෙන යන්න ඕන නිසා කවුරුත් හැංගෙන්න මේ පා බැරි නම් බෑ කියලා කියලා දෙන්න කියලා එතකොට කියලා දෙනවා ළඟට ඇවිල්ලා හරිද මෙයාගේ සූත්‍ර ස්කන්ධය වань ඉස්සෙල්ලා මම පියවර වශයෙන් ගන්නම් එතකොට ඔයාට මේ වගේ ගණන් දෙයක් විතර හදනකොට වැඩේ අල්ල ගන්න පුළුවන් සූත්‍ර ස්කන්ධය සොයන් සූත්‍ර ස්කන්ධය හෙව්වද පුතේ කීයද සූත්‍ර ස්කන්ධය 50
හයයි. ආවද හැමෝටම 56? ආවා. හරිනේ 56. අංක 2. 2. KOC මෞලික ස්කන්ධය කීයද? KOH මෞලික ස්කන්ධය කීයද? ඒ කියන්නේ කැපිටල් M මෞලික ස්කන්ධයේ සංකේතය තමයි කැපිටල් M. KOH මෞලික ස්කන්ධය කීයද? මෞල එකක ස්කන්ධය කීයද කියලා අහන්නේ. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. කීයද ඩිමාෂ්? මෞලික ස්කන්ධය කීයද පුතේ? 56ම තමයි. හැබැයි ඒක කොහොමද ලියන්නේ? 56යි ග්‍රෑම් මවුලයට මෙමයි ලියන්නේ. මවුලික ස්කන්ධයට ඒකකයක් තියෙනවා ග්‍රෑම් මවුලයට. මවුල එකක් ග්‍රෑම් 56 කියන එක තමයි මේ කියන්නේ. අංක 3. අංක 3. KOH මවුල ගණන කීයද? දැන් ඔය ග්‍රෑම් 112 මවුල ගණන කීයද? ඒක හැබැයි ගාණක් හදන්න තරම් දෙයක් නෑ. ඕන කෙනෙකුට මෙතන ඉන්න මං හිතන්නේ සාමාන්‍ය දැනුම තියෙන ළමයි ටිකක් ඉන්නේ, ඕන කෙනෙකුට ඕක අහපු ගමන් මවුල ගාන කීයද කියලා කියන්න පුළුවන් කුයක් තියෙනවා. 112ක කොච්චර තියෙනවා ඈ? 56යි නම් මවුල 1යි, 112යි නම් මවුල 2යි. ඉන්න ඒ පේන විදියට ටක් ගාලා පේනවනේ ඒක. හරි. හැබැයි අපි ඕක හදලා පෙන්නන්න ඕනේ විභාගෙදි. ලියන ලියන ප්‍රශ්න පොත් එකේදී හදලා පෙන්නන්න ඕනේ. ඇහුවා. ඒකට තියෙන සූත්‍රයක්. සිම්පල් එන් සමානයි සිම්පල් එම් බෙදීම කැපිටල් එම්. 10 වසරේ 7 වෙනි පාඩමේ සූත්‍රේ. එහෙනම් මවුල ගාන හොයන්න අපි මොකද කරන්න ඕනේ? ග්‍රෑම් 112. ග්‍රෑම් 112 මෙතන 112 තියෙන්නේ. බෙදීම මෞලික ස්කන්ධෙන් එක බෙදන්න ඕනේ. 56න් එක බෙදන්න ඕනේ. එතකොට උත්තරේ කීයද එන්නේ? හරියටම මවුල 2යි කියලා එනවා. මෙන්න මේම හදලා පෙන්නන්න. මේ සූත්‍රයේ භාවිතය මට දැන් ඕගලන්ට කියලා දෙන්න ඕනේ. මේ කැපිටල් එම් කියන්නේ මෞලික ස්කන්ධය. මේ කැපිටල් එම් කියන්නේ මෞලික ස්කන්ධය. සිම්පල් එම් කියන්නේ සාමාන්‍ය එක අදාළ ස්කන්ධය. එන් කියන්නේ මවුල ගාන. ඔන්න අපිට මවුල ගාන ලැබුණ මවුල 2යි. දැන් වැඩේ ඉවරයි. අන්තිම පියවර. සාන්ද්‍රණය සොයන්න. KOH සාන්ද්‍රණය කීයද? KOH සාන්ද්‍රණය කීයද? KOH සාන්ද්‍රණය කීයද? හොයන්න බලන්න. C සමාන N බෙදීම V දැම්ම හෙව්වා. දැන් තොරතුරු ටික ඔක්කොම ආට තියෙනවා. C හොයන්න තියෙන්නේ. N හොයාගත්තා මෙතන මේ මවුල දෙකයි කියලා. V ගානේ දීලා ඇති. පටස් ගාලා හොය තෑගි. එවද කොහොම දෙන්නේ? C සමානයි N බෙදීම V. N කියන්නේ කීයදාවේ? 2යිනේ. V කියන්නේ 2යිද තිබුණේ? 2යි. එතකොට මේක මවුල, මේක ඝන ඩෙසි මීටර්. මේකට මේක කපලා ගියාම කීයද? 1යි මවුල ඝන ඩෙසි මීටරයට. ඔන්න උත්තරේ 1යි මවුල ඝන ඩෙසි මීටරයට. ලේසියෙන්ම බෙදලා ආවා. මෙන්න ඊළඟ ගාන. දැන් ඔයා තනියෙන් වැඩේ කරන්න ඕන. ඔන්න මම ස්ටෙප් ටික දෙනම දුන්නා. ඒ විදියට වැඩේ කරන්න ඕන. මෙන්න ඊළඟ ගාන. හරිද?
හරියටම කල්පනා කරලා අවංකව කරන්න බෑ නම් අතුස්සන්න මං කියලා දෙනවා. අද මෙතනින් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. එකලා මේක කරි මේක බෑ නම්. එතකොට ඉත දැන් ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කරන එක මෙලොව අත්තිලව්වත් තේරෙන්නේ නැහැ. ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කරන්න කලින් මේ දැනුම ඕනේ. මෙහෙම තමයි ගන්නෙ කියලා ගණන් ටික හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කිරීමේ පළවෙනි පියවර තමයි මොකද්ද? ගණනය කිරීම. ගණනය කළා තමයි වැඩේ පටන් ගන්න. ප්‍රාමාණික ද්‍රාවණ. එතකොට ඒකට තමයි මේ දඟලන්නේ මම පුළුවන් තරම් කොමාරි මේක ඔළුවට දාන්න. රයිට් මෙන්න ගාන. ඊළඟ ගාන KM NO4 පොටෑසියම් පර්මැංගනේට් දන්නවනේ. KM NO4 KM NO4 ග්‍රෑම් 126ක් KMnO4 ග්‍රෑම් 126ක් පොඩ්ඩක් එන්න. වැරදුනා. ග්‍රෑම් 79ක් 126 නෙවෙයි. KMnO4 ග්‍රෑම් 79ක් ආශ්‍රිත ජලයේ දිය කරමින් ආශ්‍රිත ජලයේ දිය කරමින් සමස්ත පරිමාව ආශ්‍රිත ජලයේ දිය කරමින් සමස්ත පරිමාව 2 ඝන ඩෙසිමීටර් වන සමස්ත පරිමාව 2 ඝන ඩෙසිමීටර් වන ද්‍රාවණයක් සාදන ලදී. ද්‍රාවණයක් සාදන ලදී. සමස්ත පරිමාව ඝන ඩෙසිමීටර් 2 වන ද්‍රාවණයක් සාදන ලදී. KMnO4 හි සාන්ද්‍රණය කීයද? ඔන්න දැන් ඔයා ස්ටෙප් ටික වෙනම හදලා ගන්න. ඉතින් මං ආයි ඒ ස්ටෙප් ගන්න දෙන්න වෙන වෙනම ලියන්න යන්නේ. KMnO4 හි සාන්ද්‍රණය කීයද? මේ ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ තොරතුරු. K කියන්නේ 30 sorry 39යි. Mn කියන්නේ 55යි. O කියන්නේ 16යි. මේ ටික ඔයාලට දීලා තියෙනවා. දැන් ඔන්න තනියෙන් දැන් වැඩේ කරන්න පුළුවන් නම් අන්න වැඩේ හරි ගොඩ. ඔයාට පුළුවන් වුණොත් මේකේ සාන්ද්‍රණය තනියෙන් හොයා ගන්න. ඇත්තරම ගොඩක් දුරට ඔයා වැඩේ අල්ලගෙන. දැන් අර ස්ටෙප් ටික ඒ විදිහට කරලා බලන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ගණන් හදා ගන්න පුළුවන් වෙයි. දැන් බහලා වැඩේ කරන්න හරියට කරන්න තේරුම් අරන් කරන්න. හරි මං කියවන්නේ මේක මාර වැදගත් කියලා ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කිරීම ඉගෙන ගන්න.
KMnO4 ඈ ඔක්සිජන් හතරක් තියෙනවා අපිට. සමහර ළමයි ඔක්සිජන් එකක් අරගෙන හදපු ළමයි මම දැක්ක එක කියන්නේ. KMnO4 දැන් කාගෙන්වත් උදව් ගන්න එපා, තමන් තනියෙන් හදන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මොකද විභාගෙදී කාගෙන්වත් උදව් ගන්න බෑනේ, ඉස්කෝලේ නම් පුළුවන් ඇති, නමුත් ඇත්තට විභාගෙට ගියාම මේ වැඩේ කරන්න බෑනේ. කරන්න පුළුවන් නම් හොඳයි බෑනේ. ඇත්ත විභාගෙට ගිහිල්ලා ආවනොත් අවුරුදු පහකට ඉවරයි. අවුරුදු පහකට විභාග තහනම් වෙනවා. කිසිදු ඕ ලෙවල් ඒ ලෙවල් මෙලෝ දෙයක් කරන්න බෑ. අසාධුගත ලේඛනයට අයිති වෙන බ්ලැක් ලිස්ට් කරනවා යව. මොනාර විභාගෙට ගිය ගමන් ඒක චෙක් කරලා බලපු ගමන් මූට විභාග ලියන්න දෙන්න බෑ කියලා අහුවෙනවා. අපරාධ ජීවිතය අවුරුදු 5කින් පස්සට යනවා. මෙසයි හොර වැඩ අරව මේව කරන්න එක නවත්තන්. දැන් කොච්චර කිව්වත් සමහර ළමයි මේ එහෙම තමයි. ඉතින් කොච්චර ඒ පුරුදු වෙලා දැන් ගිය සතියේ 11 මේ පාර 11 අවසරයට යන්න ඉන්නේ උන් ටික ගෙනල්ලා විභාගයක් තිව්වා මෙතන ඈත් කළා. ඒත් අපි කරනවා සූ ගානෝ තට්ටු ගානෝ ඉතින් වැඩක් නැහැ. විභාගෙදී ආවුනොත් බඩුම තමයි. ඒ පුරුද්දට කෙරෙනවනේ විභාගෙට ගියාම තට්ටු දානවා, ආරකගෙන් මේක අහනවා. හරි මේ ශාලාධිපති කෙනෙක් හිටියොත් ඉවරයි. ගොඩක් අය ඉතින් එම්ම මුකුත් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට එම ඔය මන් දන්නේ නැහැ හැටියට ළමයිනි කියලා නිකන් ඉන්නවා. හැබැයි ඉතින් නීතියට අකුරටම තිතට වැඩ කරන එක සෙට් වුණොත් අපි වගේ දැන් විස්කෝල් වටුම තමයි යාර. ඉතින් ළමයා කියලා බලන්න කෙලින්ම රිපෝර්ට් කරනවා ඉවරයි. හරි. සා ඒක කොහොමත් ඉතින් ඕන්නේ නැහැ නේ, වංචාව ඕන්නේ නැහැ. හරි. හරියට වැඩේ තමන් තනියෙන් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකයි වැඩේ. වංචා හරි. තමුද මේක. දැන් මට කියන්න ඕගොල්ලෝ මේක හෙව්වද? මෙයාගේ සූත්‍ර ස්කන්ධයක් තියෙන මේක අයනික සංයෝගයක්. මේක අයනික සංයෝගයක්. K කියන්නේ 39යි. 39ට එකතු කරන්න ඕනේ 55ක්. ඒකට එකතු කරන්න ඕනේ 16ව 4ක් කියන්නේ කීයද? 64යි. 24 නේ, sorry. 64යි. ওই ටික එකතු කරොත් කීයද එන්නේ? 158ක් එනවා. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් කීයද? 158යි. දැන් ඔයා හොයන්න ඕනේ මවුල ගාන. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මෙතන 70 කීයද කිව්වේ? 79ක් දුන්නේ මවුලයක් 158ක් වෙනවා. එහෙනම් මෙතන තියෙන මවුල ගාන කීයද? 0.5 මවුල. ඔන්න ඔතෙන්ට එනකන් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මේක දානවා c සමානයි n බෙදීම v. n කියන්නේ මවුල ගාන, 0.5 මවුල ගාන. v කියන්නේ මම කීයද දුන්නේ? මවුල ඝන ඩෙසිමීටර තියෙන්නේ දෙකයි. එහෙනම් මේක මවුල 0.5 බෙදන්න ඕනේ ඝන ඩෙසිමීටර දෙකෙන්. එතකොට 0.25 මවුල ඝන ඩෙසි මෙන්න මේ ඒකකෙත් එක්කම ඕනේ. ඝන ඩෙසිමීටරේට මවුල 0.25. හරි. ඔබ බලන්න එක ආපු ළමයි අතුස්සන උත්තරේ. නාපු අය ඉන්නවා ටික. තව එකක් අද මේ නම්. තව එකක්. අතලොස්සයිනේ අතුස්සන්නේ. හරිම ලේසි. තව එකක් අද. එකක් කියලා ගත්තොත් පොඩ්ඩක් ඉන්න ගාන බෙදෙන්න දෙන්න එපා.
හරි ලියන්න මේ ගාන. K2 CR2 O නෑ K2 පොඩකි පොඩි 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 K2 CRO4 මට කියන්න මෙයාගේ නම. ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේක කියන්න. 10 උගන්වේ 10. මෙයාගේ නම. ඔයති මතක නැහැ නේ මෙලෝදේ. කොහොමද කියන්නේ ඔක තියෙන්නේ? ඔව්. පොටෑසියම් හරි. ඉතු ටික. ක්‍රෝමේට් ගුඩ්. පොටෑසියම් ක්‍රෝමේට් K2CrO4. හරිද? ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් කාණ්ඩ උගන්වලා තියෙන්නේ 10. හරිද? හරි. එතකොට දැන් ඔයාලට දෙනවා මේ මෙන්න මෙයා. මෙයාගෙන් ග්‍රෑම් 19.4ක් කාලියන්. පොටෑසියම් ක්‍රෝමේට් ග්‍රෑම් 19.4ක්. පොටෑසියම් ක්‍රෝමේට් ග්‍රෑම් 19.4ක්. ආසුද ජලය තුළ දිය කරමින්. ආසුද ජලය තුළ දිය කරමින්. K2CrO4 ද්‍රාවණයකින්. K2CrO4 කියන්නේ පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රාවණයකින්. පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රාවණයකින්. මිලිලීටර් 100ක් සාදන ලදී. මිලිලීටර් 100ක් සාදන ලදී. මිලිලීටර් 100ක් හැදුවා. K2CrO4 සාන්ද්‍රණය කීයද? ඒ හැදුවා මේකේ එහෙම හැදුවොත් ඒකේ සාන්ද්‍රණය කීයද කියලා අහන්න. මේක මේ මේ ටයිප් එකේ හදන අන්තිම ගැටලුව ඈ. දැන් ඊට පස්සේ මේක රිවර්ස් කරන්න ඕන. ඊළඟ ටයිප් එක එපි ටයිප් එකට යන්න ඕන. ටක් ගාලා හදන්න වෙලාව යනවා. K කියන්නේ 39යි. CR කියන්නේ 52යි. O කියන්නේ 16යි. අවංකව කරන්න, අවංකව කරන්න. තමන්ට දැනෙන්න ඕනේ තමන්ට මේක කරගන්න පුළුවන් කියන මට්ටමට තමන්ට දැනෙන්න ඕනේ. නැත්නම් අති අද වැඩක් නැහැ. තේරුමක් නැහැ. දැන් ඔයාට කලින් උත්තරේ ආවේ නැත්නම් try කරන්න දැන් මේකවත් හරි උත්තරේ ගන්න. හැබැයි දැන් මන් දීලා තියෙන්නේ මිලිලීටර් 100ක් කියලා ඈ. එහෙනම් මිලිලීටර් ගණ ඩෙසිමීටර් කරලා කරගන්නවා. දැන් මෙච්චර වෙලා ඔයාට බෙදෙන එක දුන්නේ ඩෙසිමීටර් වලින් නේ. දැන් මෙතනදී මං ඒක මිලිලීටර් කරා. එතකොට ඔයා ඒක මිලිලීටර් වලින් බෙදන්න බෑ. ඇයි සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ඩෙසිමීටර් වලින් නේ. ගණ ඩෙසිමීටරයට මවුල කියලා යන්නේ. එතකොට මේ පරිමාව යටට C සමාන N බෙදීම V වල V දාන්න බෑ 100. ඒකට දාන්න වෙන්නේ ඩෙසිමීටර් කළායි දාන්න වෙන්නේ. එතකොට මිලිලීටර්
දෙසිමීටර් කරන්න 1000න් බෙදන්න ඕන. මොන මං ඒකත් කිව්වා. කලින් ගාන පොඩ්ඩක් දෙන්න. කලින් එක පොටෑසියම් පර්මැංගනේට් ගාන. 158 නේ. හදල ඉවරද හැමෝම? ඉවර නම් මං උත්තරේ ගන්නයි යන්න. ඉවරයි. තාම සුළු කරන සමහර අය. ඉවරද පිටිපස්සේ ළමයි? ආ බලමු. දැන් මේක ඔයා සුළු කරොත් පොටෑසියම් දෙකක් තියෙන නිසා 39ව කීයක්ද? 39ව දෙකක් ධන 52 ධන 60 හතර ඔක්සිජන් එකක් 16 16 හතරක් ඔයාට ආවද 194 194යි ඒක තමයි අර ගානට බෙදෙන්න දීලා තියෙන්නේ 194යි මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය නෙමෙයි මේක සූත්‍ර ස්කන්ධය මේක අයනික සංයෝගයක් 194යි මවුලයක් 194යි එහෙනම් මවුල ගාන ඔයා ගන්න ඕනේ සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m සිම්පල් m කියන්නේ 19.4යි ඒක බෙදන්න ඕනේ 194 හතරෙන්. එතකොට ඔයාට ලැබෙනවා 0.1යි මවුල. ඒක ආවද? මවුල ගාන 0.1යි. දැන් ඉතින් මහලුකු දෙයක් නෑ. සාන්ද්‍රණය හොයන්න C සමානයි N බෙදීම V. එතකොට N හොයාගත්තා. මවුල ගාන කීයද? 0.1යි මවුල. V මොකද්ද මේ පරිමාව? පරිමාව දීලා තියෙන්නේ මිලිලීටර් වලින්. මිලිලීටර් 100. එතකොට මේ මිලිලීටර් අගයක් ඝන ඩෙසිමීටර් කරන්න මේක 1000ෙන් බෙදන්න ඕන. 10න් බෙදුවා මේක ඝන ඩෙසිමීටර් වෙනවා. එතකොට 10න් බෙදුවා 1.1 කීයද? 1යි. ඝන ඩෙසි මීටර්. එහෙනම් 0.1ට 0.1 1යි. ඒ කියන්නේ උත්තරේ කීයද? 1යි මවුල ඝන ඩෙසි මීටරේට. ආවද උත්තරේ? කො බලන්න ඒක ආපු ළමයි. ඒත් ඇවිල්ලා නැති සෙට් එකක් ඉන්න. ආවද? ආ. කීප දෙනෙකුට ඇවිල්ලා නැහැ ඒත්. හරි කමක් නැහැ දැන්. ඔන්න ඔය විදිහ තමයි අහගන්න. දැන් ඔය විදිහ තමයි සාන්ද්‍රණ හොයන්න. දැන් අනිත් පැත්තට යන්න වෙනවා. ඩක් ගාලා යන්. පොඩි විවේකයක් දෙන්න එපා. අනිත් එක. දැන් ළමයි මෙන්න මෙහෙම අහන්න පුළුවන්. අහගන්න නැහැ කතා බෑ. කතා කරොත් මම විවේකේ දෙන්නේ නැහැ. බෑනේ. මේක මාර වැදගත්. ඔන්න ඔයාලට කියනවා මෙහෙම වැඩක් හරිද? දෙකයි මවුල
අපි හිතමු මෙහෙම 1 මවුල ඝන ඩෙසිමීටරයට සා හොඳට ආගන්න මේක තමයි ප්‍රාමාණික ද්‍රවණ පිළියෙල කරන්න එන කෑල්ල මේ දැන් යන්නේ හරිද 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණ යෙන් යුත් ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන සාන්ද්‍රණයෙන් යුත් පොටෑසියම් පර්මැංගනේට් නිතරම හදන්න වෙන ද්‍රාවණයක් විද්‍යාගාරයක්ද පොටෑසියම් ඕගලන්ට වෙන්නේ නැහැ සමුසස් පෙළ මට්ටමේදී විශ්වවිද්‍යාල මට්ටමේදී නිතර නිතර හදන ද්‍රාවණයක් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය දැන් උතන මෙතන ඕගලන්ට ආම්ලික බවක් දාන්න නැහැ මම සාන්ද්‍රණයෙන් යුත් පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකින් ද්‍රාවණයකින් හරි ද්‍රාවණයකින් මිලිලීටර් අපි තුමු නැහැ මිලිලීටර් වල ලේසිය ගත් දෙන්නම්කෝ ඝන ඩෙසිමීටර් දෙකක් මෙච්චර හදන්න නැහැ ජීවිතේට හරිද ඝන ලීටර් දෙකේ ඒවා දාද එච්චර ලොකු කතන්දර නැහැ අපි සාමාන්‍ය මිලිලීටර් 50යි 100යි ඒ වගේ පොඩි ගණන් හදන්න මේ පළවෙනි ගණන අමාරු වෙන නිසා මම මේක දාන්නේ ද්‍රාවණයකින් ඝන ඩෙසිමීටර් දෙකක් සෑදීමට අවශ්‍ය KMnO4 ස්කන්ධය කීයද ඔයාට දීලා තියෙනවා KMnO4 හි සූත්‍ර ස්කන්ධය අපි කලින් හෙව්වනේ 150 කීයද 154යි නේද තිබුණේ 8යි 10යිද කලින් හෙව්වනේ පොටැසියම් පර්මැංගනේට් කීයද බලන්න 158යි 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 හරි ඒක දීලා තියෙනවා දැන් හොඳට අහගන්න අපි ළමයි වෙන මුඛකටවත් නම් අවධානය දෙන්න එපා මේකට ඇර හරිද පුතාලා කියන්න හදන්න ඕනේ ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද ඝන ඩෙසිමීටරේට මවුල 1යි ඒ කියන්නේ 1 ඝන ඩෙසිමීටරයක් හදන්න පොටෑසියම් පර්මැංගනේට් වලින් මවුල කීයක් ඕනේද කියන්න 1යි ඔයා කතා කරන්නේ නැත්නම් මන් දන්නේ ඔලුවට ගියාද කියලා 1යි ඒක තේරුණාද මේ හදන්න ඕනේ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේට මවුල 1යි එතකොට 1 ඝන ඩෙසිමීටරයක් හදන්න පොටෑසියම් පර්මැංගනේට් මවුල කීයක් ඕනේද 1ක් ඕනේ අපිට එකකින් කොච්චරද හදන්න කියන්නේ එක ඝන ඩෙසිමීටර එකක්ද ඝන ඩෙසිමීටර දෙකක්ද දෙකක් එතකොට එකක් හදන්න මවුල එකක් ඕන නම් දෙකක් හදන්න මවුල දෙකක් ඕනේ මම මේ සරලව කියන්නේ ඉස්සෙල්ලා හරිද ගණන් හදන්න කලින් මවුල දෙකක් ඕනේ එක මවුලයක් කීයද ග්‍රෑම් 158 එහෙනම් මේ ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර දෙකක් හදන්න ග්‍රෑම් කීයක් ඕනද 158ද ඒ වගේ දෙගුණයක්ද ඒ වගේ දෙගුණයක් ඒ කියන්නේ 316ක් ඕනේනේ ග්‍රෑම් 316ක් ඕනේ ඒක තේරුණාද ඔයගලන්ට විභාගෙදී දැන් ඉස්සරහට විභාගෙදී ඊට කලින් මේක උගන්වන්න එපා ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කරනකොට අන්න එහෙම ගණන් කිරීමක් එනවා අපිට කියනවා මෙන්න මේ සාන්ද්‍රණයෙන් යුත් මෙන්න මේ ද්‍රාවණය මෙන්න මෙච්චර හදන්න. එතකොට අපි අංක එකට කරන්නේ ඔය කියන ද්‍රාවණ සාන්ද්‍රණයෙන් යුත් ඔය කියන ද්‍රාවණයෙන් ඔන්න ඔච්චර හදන්න කොච්චර අදාළ ද්‍රව්‍යෙන් කිරා ගන්න ඕනේද කොච්චර ග්‍රෑම් ගාණක් කිරා ගන්න ඕනේද දැන් මේ කියන ද්‍රාවණය හදන්න කොච්චර ග්‍රෑම් ගාණක් කිරා ගන්න ඕනද ග්‍රෑම් 350 sorry ග්‍රෑම් 316ක් කිරා ගන්න ඕනේ තේරුණාද මේක ලේසි දැන් මං යන්නේ මම මේක ගාන හදන්න ඕනේ නැහැ මම මේක මනෝමයෙන් ඔයාලට ගන්න විදිය කියලා දුන්නු දැන් මේක මම වෙනස් කරලා දෙනවා මට පුළුවන් නම් අන්න ඒක හදලා දෙන්න වැඩේ හරිද අලියා ගන්න ගන්න ලියා ගන්නකෝ බලන්න 0.1 0.1 මවුල ඝන ඩෙසිමීටරේට වන මවුල ඝන ඩෙසිමීටරේට වනෝ වන සාන්ද්‍රණයෙන් යුත් පොටෑසියම් පර්මැංගනේට් යාම ගන්නකො KMnO4 වරණතුල් දාන්න 158යි කියලා එයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය සෝරි සූත්‍ර ස්කන්ධයත් මම දෙන්නම්කෝ දැන් හැදුවනේ කලින් ඒ නිසා වන KMnO4 ද්‍රාවණයකින් KMnO4 ද්‍රාවණයකින් ද්‍රාවණයකින් මිලිලීටර් 250ක් සෑදීමට කිරාගත යුතු KMnO4 ස්කන්ධය සොයන්න ඔය කියන ද්‍රාවණය හදන්න කොච්චර පොටෑසියම් පර්මැංගනේට් කිරා ගන්න ඕනද කියලායි මං අහන්නේ.
මගේ ප්‍රශ්නේ තමයි 0.1 ඝන ඩෙසිමීටර් මවුලවල පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකින් මිලිලීටර් 250ක් හදන්න නම් ඔයාට කොච්චර පොටෑසියම් පර්මැංගනේට් ප්‍රමාණයක් වැඩේට ඕනේද? පොටෑසියම් පර්මැංගනේට් වතුරේ දිය කලන ඔය ද්‍රාවණය හදන්නේ. ඉතින් කොච්චර ඕනේද? වෙලාව දෙන්නම් ට්‍රයි කරන්න හදන්න. කලින් මම ඔයාට මනෝමින් අරෙම්මින් අරන් කියලා දුන්නා මේකට පිටර නමේමයි. දැන් ඔයා ට්‍රයි කරන්න සූත්‍ර ඔයා දාන්න සූත්‍ර දාලා වැඩේ කරන්න. ට්‍රයි එකක් දෙන්න බලන්න පොඩි වෙලාවක්. අරදී ගණන් ගන්න එපා. දෙකක් දෙයක් කරනකොට හරියයි. ඕක කරන්න නම් ඔයා ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ මේ වැඩේට ඕන කරන පොටෑසියම් පර්මැංගනේට් මවුල ගන්න. ඊට පස්සේ ඒක ස්කන්ධයක් බවට පරිවර්තනය කරන්න. ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ මේ ඔය කියන සාන්ද්‍රණයෙන් යුත් ද්‍රාවණයෙන් 250ක් හදන්න කොච්චර මවුල ගාණක් ඕනේද? ඊට පස්සේ මේ මවුල ගාණ ස්කන්ධයට පරිවර්තනය කරන්න. මං කිසිවක් කියන්නේ නැහැ. ඔයා දන්න දැනුම දාලා මං දැන් කලින් ගාණ හදන විදිය දැම්මෙත් නැහැ නේ මනෝමෙන් හදන විදියනේ කිව්වේ. එහෙම හරි කමක් නැහැ. මොන જાතියින් හරි උත්තරේ හදා ගන්න පුළුවන් නම් ගොඩ. හිතන්න හිතලා හදන්න ට්‍රයි කරන්න වැරදියේ කිසිසේත් පවුලක් නැහැ. ඔයා ට්‍රයි කරන්න හදන්න. වැරදුනාට ඉතින් වැරදිනේක පවුලක් නැහැ. මේ පටන් ගන්න ට්‍රයිනේ.
දැන් බලමු ඔය ගාන හදන විදිය ඔන්න බලා ගන්න ඈ. මොකද ඊළඟ ගාන ඊට පස්සේ මම පොඩි විවේකයක් දෙන්නම්. ඊට පස්සේ ලොකු විවේකයක් නෙමෙයි පොඩි විවේකයක් දෙන්නම්. ඊට පස්සේ අහගන්න. ඊට පස්සේ අපි බලමු මේක ප්‍රාමාණික ද්‍රවණ වලට යන්න. දැන් මෙහා ගන්න වෙන වැඩ බෑ. සමහර ළමයිගේ උත්තර හරි, සමහර අයගේ පොඩි පොඩි වැරදි. අහගන්න. දැන් මේක ඔන්න මේක හදාද්දි මෙහෙමයි. දැන් ඔයාලට සාන්ද්‍රණය දීලා ඉස්සෙල්ලාම ඔයාගේ ඔළුවේ දාන්න ඕනේ මොකක්ද අප්ප මේ කියන්නේ. ඔයාලට කියන්නේ මෙන්න මේ කියන සාන්ද්‍රණයෙන් යුත් පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකින් 250ක් හදන්න විභාගෙදි කියනවා. තව ටිකින් ඔයාලට අපි ගැන හදන විදියක් දැන් කතා කරනවා මෙතන. හරිද? ඔයාලට කියනවා එක එක ද්‍රාවණ වලින් මේ කියන සාන්ද්‍රණයෙන් යුත් මෙන්න මේ ද්‍රාවණය මෙච්චර හදන්න, මෙච්චර හදන්න, අච්චර හදන්න කියලා කියනවා. හරිද? විභාග අපිට මේ විද්‍යාව කර ළමයෙක් විදියට තමන්ට දැනුමක් තියෙනවනේ. හරි. එහෙම කියපු ගමන් අඩු අදාළ බඩු ටික ගෙනාම හදන්න විදිය ඔයාලට කියලා දෙනවා. ද්‍රාවණය හදන විදිය පවා උගන්වන්න තියෙනවා. අර වීදුරු බඩු ගෙනල්ලා ඒක කොම කියලා දෙනවා. එතකොට ඒකට පළවෙනි පියවර නෙමේ. ඉතින් ඒක හදන්න නම් ළමයි පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් හදන්න නම් නිකන් පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් හදන්නේ කොහොමද? අනේ ඉතින් මාළු කුදයක් නෙවෙයි. වතුර ටිකක් ගත්ත පොටෑසියම් පර්මැංගනේට් ටිකක් දිය කරා. නිකන් පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් දන්නවද එතකොට සාන්ද්‍රණය කීයද කියලා? නිකන් පොටෑසියම් පර්මැංගනේට් ටිකක් දිය කරා කිරුවෙත් නැහැ මෙලෝ දෙයක් නැහැ පොටෑසියම් පර්මැංගනේට් ටිකක් දැම්ම දිය කරා. හැදුවා පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය. සාන්ද්‍රණය දන්නවද? සාන්ද්‍රණය දන්නවද? එහෙම දිය කරාම මේකේ සාන්ද්‍රණය කොච්චරද කියලා දන්නවද? නැහනේ. ඉතින් සාන්ද්‍රණය දන්නේම තමයි හදන්න කියන්නේ. විද්‍යාගාරෙදි කියනවා මෙන්න මේ සාන්ද්‍රණය මෙන්න මේ සාන්ද්‍රණය මෙච්චර හදන්න. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? එතකොට ඔයා හරියටම ටක්කෙටම අදාළ ද්‍රව්‍ය කිරලා ගන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන සාන්ද්‍රණයෙන් ද්‍රාවණයක් හැදෙන්නේ නැහැ. අපි ඕන ප්‍රමාණයක් දාලා දිය කරලා හරියන්නේ නැහැ. ඒ අදාළ සාන්ද්‍රණය දන්න එකක් හදන්න මේ සාන්ද්‍රණයෙන් යුත් මේ ද්‍රාවණය මෙච්චර හදන්න නම් ඒකට අදාළ ප්‍රමාණය කිරා ගන්න ඕනේ. හිතු ගණන් කිරලා හරියන්නේ නැහැ. ඒක තමයි මේ කරන්නේ. හරි. ඒකට ඉස්සෙල්ලා ගණනය කරලා බලන්න කොච්චර කිරා ගන්න ඕනද මේක හදන්න. හරි. මෙමය කරන්නේ C සමානයි N බෙදීම V නේ. එතකොට අද දීලා තියෙනවා හදන්න ඕන ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද? ඔයා හදන්න ඕන 0.1 සාන්ද්‍රණය වන ද්‍රාවණයකින් කොච්චර හදන්න ඕනද? 250. 250 කියන්නේ 0.25 ඝන ඩෙසි මීටර්. ඇයි ඒක ඩෙසි මීටර් වලින් දැම් මේ සාන්ද්‍රණය දීලා තියෙන මොනවද? සාන්ද්‍රණය දීලා තියෙන මොනවද? ඩෙසි මීටර් වලට. එහෙනම් මෙතන පරිමාව ඩෙසි මීටර් වලින් තියන්න ඕනේ. දැන් එතකොට n සමානයි මේ යට තියෙන පදේ මෙහාට ගිනියක් ගියාම ගුණ කිරීමක් වෙනවා 0.1 වැඩි කිරීම 0.25. එතකොට මේ ටික වැඩි කරොත් එක එක්වරක් 25 25 දශම ස්ථාන කීයක්ද? මෙතන දෙකයි මෙතන එකයි තුනක් තියන්න ඕනේ. එතකොට 0.025 මවුල. ඒක ආවද කියන්නේ? කිරා ගන්න ඕන මවුල ගාන 0.025 කියලා ආවද? ඔන්න ඔය ප්‍රමාණය මවුල මෙච්චර ඕනේ. හරිද? ඒක ගණ ගණිතයේ බැරිව හරි මාකාරි ප්‍රශ්න නිසා ඉන්නේ නැතුව ඇති. මෙන්න මෙච්චර ප්‍රමාණයක් මවුල ඕනේ. ඉතින් මවුල ගාන එහෙම කොහොමද අපි හොයාගන්නේ? මෙච්චර මවුල ගානක් කිරා ගන්නෙ කොහොමද? එහෙනම් මෙන්න මේ මවුල ගාන ස්කන්ධය බවට පරිවර්තනය කරනවා. ඒකට තියෙනවා සූත්‍රයක්. සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. දැන් මේ අපිට කිරා ගන්න ඕන ගන්න මවුල ගාන මේ තියෙන කොච්චර ඕනේද? 0.025ක් ඕනේ මවුල. කාගෙන්ද? පොටෑසියම් පර්මැංගනේට් වලින් ඕනේ. එතකොට එයාගේ එක මවුලයක් කීයද? 158යි. 158යි. එහෙනම් මවුල මෙච්චර ගානක ස්කන්ධය තමයි මේ M කියන්නේ. හරි. මවුල 0.025ක් ගන්න නම් ඕන ස්කන්ධය තමයි මේ M කියන්නේ. එහෙනම් M තමයි අපිට ඕනේ. M හොයන්න මේක 0.025 වැඩි කරන්න ඕනේ 158ෙන්. එහෙම වැඩි කරාම ඔයාට ඒ 3.9 5 ග්‍රෑම් කියලා මෙන්න මේක තමයි උත්තරේ. එහෙනම් දැන් මේ ද්‍රාවණය හදන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ ගාන පොටෑසියම් පර්මැංගනේට් මේ ගාන කිරා ගන්න ඕනේ ටක්කෙට. බාගෙට හරිය මේ බෑට් ටක්කෙටම කිරන්න ඕනේ. ඔන්න ගාන. හරි. විනාඩි 10ක විවේකයක් දෙනවා. ඒ කියන්නේ 50ට පටන් ගන්නවා ඈ 50ට ඈ. 50ට පටන් අරගෙන තවදුරටත් ගණන් කරන් තමයි තියෙන්නේ.
ප්‍රාමාණික ද්‍රාවණ පිළිල කිරීමට යක්. දැන් මේක එක ගානයි නේ ඇති. තව එකක් අද ඉඳ තියනවද ඔකේ? පොලි. ඉඳ නැහැ. එහෙනම් මෙහෙම කරමු. ගණ්ඩ මේ කොළ නම් දෙන්නම් ඕන් තරම්. කොළ තියන ඇති වෙන්න. ඉඳ නැහැ. තව එක ගානක් අද උනේ. මෙයන් එකයි නේකින් ඇදුවේ. කොළ ඕන අය කියන්න කොළ ඉවරයි දෙ කියන්න. මේකෙන් යවන්න ඕ. ඔගොල්ලන් තියෙනවනේ. වඩත් තියෙනවනේ. කොළ ඕනද? කොළ 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 ඕචේ වඩේ ගුණනවා ගැ කාට තමයි ඇදද? හරි වතුර වගේ එනවා නම් ඔතන වහගන්න ජනෙල්. හරි දැන් ඔන්න ළමයි මේ අහගන්න. මේ හදපු එක මෙතන තියෙනවා. මේ 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 දැක හදපු එක මෙතන තියෙනවා. දැන් ඔන්න මම වෙන ගානක් දෙනවා. ලේසියෙන් ලේසි වෙන ගානක් දෙන්නම්. ඒ ගාන හරියට හදන්න කරුණාකර අහගන්න. ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? අදාළ මේ අදාළ ද්‍රාවණය හදන්න ඕන කරන මවුල ගාන හොයාගන්න. C සමාන N බෙදීම V කියලා දාලා මවුල ගාන හොයාගන්න. ඊට පස්සේ මේ මවුල ගාන ස්කන්ධයේ බවට පෙරලනවා. එච්චරයි කරත් තියෙන්නේ. හරිද? ඒ අවශ්‍ය කරන මවුල ගාන අපිට කිරා ගන්න එපා. කිරා ගන්න නම් මවුල ගණන් වලින් බෑනේ. ග්‍රෑම් වලින් එපා. ඒක ග්‍රෑම් වලට පෙරලන්නේ මෙහෙම. මෙන්න ගාන. තාම ලේසි ගානක් දෙන්න. ආලියන්. දෙකයි මවුල ඝන ඩෙසිමීටරේට. දෙකයි MOL DM ඍණ 3. දෙකයි MO EM ඍණ 3. දෙකයි මවුල ඝන ඩෙසිමීටරේට. සාන්ද්‍රණයෙන් යුත් ග්ලූකෝස් ද්‍රාවණයකින් මිලිලීටර් 500ක් සෑදීමට කිරාගත යුතු මිලිලීටර් 500ක් සෑදීමට කිරාගත යුතු මිලිලීටර් 500ක් සෑදීමට කිරාගත යුතු ග්ලූකෝස් ස්කන්ධය සොයන්න. දැන් ඔයාලට ග්ලූකෝස් වල දන්නවනේ 180යි ඈ මෞලික ස්කන්ධය 180යි. ග්ලූකෝස් ස්කන්ධය සොයන්න. අච්චා බලන්න කෙනෙකුට කෙලින්ම උත්තරේ කියන්නත් පුළුවන් වෙයි. සමහර විට වැඩේ තේරුණා නම් ටික ගානක් කියන්න පුළුවන්. හැබැයි ගාන හදන විදිහට හදලා පෙන්නන්න බලන්න. ඕක ඇවිල්ලා හෙනම ලේසි. බෙදන්න ඔක්කොම වැඩ හරියම දුන්නේ මම. මොකද පළවෙනි එකම ටිකක් අමාරු දුන්න නිසා මට හිතුන ඔයගොල්ලන්ට ඒක වැඩි ඇනුනද බන්දා. ඒක නිසා තමයි ඔය සරල එකක් දුන්නේ.
හරිද? හදලා ඉවරද? අමාරු නෑනේ. හරි බලමු. වෙන වෙන උත්තරත් ඇවිල්ලා තියෙනවා සමහර ළමයිට. බලන්න පුතේ, C සමාන n බෙදීම. දැන් කතාව නවත්තන්න. C සමාන n බෙදීම v දැම්මම, හරිද? මේක එහෙම දාන්න දෙයක්වත් නැහැ. මනෝමය ගුණත් උත්තරේ ගන්න පුළුවන් ඇත්තට. සරල එකක් දුන්නේ. C අපිට හදන්න ඕනේ 2 ඝන ඩෙසිමීටර මවුල ද්‍රාවණයෙන් හදන්න ඕනේ. n දන්නේ නැහැ. කොච්චර හදන්න ඕනේද? කොච්චර හදන්න ඕනේද? දශම 5 ඝන ඩෙසිමීටරයි. එතකොට ඒ කියන්නේ n සමානයි 2. දශම 5ව 2ක් කියන්නේ 1යි. මවුල 1යි හදන්න ඕනේ. වැඩේ ඉවරයි එතනින්මනේ. මවුල 1ක් කියන්නේ ග්‍රෑම් කීයද? 180යි. එහෙනම් මේ ද්‍රාවණය හදන්න ග්‍රෑම් කීයද උනේ? 180යි. ආවද උත්තරේ? 180. එහෙනම් දැන් යමු අපි උරු කොටස් වලට. යක් ගන්න පොත ගන්න. පොතේ සාන්ද්‍රණය සම්බන්ධ ගැටලු කීපයක් තියෙනවා. හා තනියෙන් කරන්න ඉතින් මම ඕනේ නැහැ. දැන් ඔයාට මම පුළුවන් තරම් ගණන් හැදෙව්වා. දැන් ඔයා C සමාන n බෙදීම v දාගෙන වැඩේ කරන එකයි ඇත්තේ. ඔයාට අවශ්‍ය කරන තොරතුරු ටික මම දෙන්නම් ටක් ගාලා. පොඩි වෙලාවයි දෙන්නේ හැබැයි. ඈ ටක් ගාලා කරන්න ඕනේ. පැල් බැඳගෙන දඩ බඩ ගාලා කරන්න. ආ මොනවද? සෝඩියම් 23යි, ඔක්සිජන් 16යි, හයිඩ්‍රජන් 1යි. තව මොනවද ඔක හදන්න ඕනේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා, සෝඩියම් ක්ලෝරීන් 35.5. වැඩේ පටන් ගන්න. ඔච්චරයි ඕනේ. ඔය තොරතුරු ටික විතරයි ඕනේ. දැන් ඔයාට ඔයාගේ ටියුට් එකේ ගණන් ටික හදන්න පුළුවන්. ටියුට් එකේ ගණන් ටික ඉස්සෙල්ලා හදන්න. ඊට පස්සේ අර ගණන් සංයුති ගණන් එකේ ගණන් ටිකත් හදන්න ඕනේ. ඉස්සෙල්ලා ටියුට් එකේ ගණන් ටික හදන්න. දැන් ටක් ගාලා හදන්න ඕනේ. කල්පනා කරලා බලන්න කොහොමද හදන්නේ කියලා. ඔක්කොම ටික හදන්න. දැන් අවශ්‍ය කරන දැනුම දුන්න ගණන් හැදෙව්වා. මං ඉඳන්නේ පැයක් තිස්සේ. පැයකටත් ආසන්න කාලයක් ගණන් හැදෙව්වා. දැන් ඔයා ට්‍රයි කරන්න ඕනේ මේවා හදන්න. C සමාන n බෙදීම v දාලා ගණන් ටික හදන්න තියෙන්නේ. හදන්න එක්ක. ඔයාට නෑනේ ටියුට් එක. වැඩ කරන්න. මෙයාට පොඩ්ඩක් පෙන්නන්න. කමන්නේ. ටක් ගාලා හදපු ඈ. මේක තියෙනවා. මේ හැබැයි මේක පරණ ටියුට් එකක්. පළවෙනි ගානේ හැදුවද? ඔය තියෙන ගාන. ඕකේ. ওই විදියට ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ. අවුලක් නෑ හදන්න. ඔයාට ඕන කරන තොරතුරු මෙතනක් තියෙනවා ඈ. ඒවා බලලා අවශ්‍ය කරන තොරතුරු ටික අරගෙන දඩබඩ ගාලා හදන්න. වෙන කතා කර කර ඉන්නපා අපිට වෙලා මදි. ඒ අතර අපි
නම් ලකුණු කරන්නේ නැහැ නේ. 11 ඕ නම් ලේන.
ඒ ටික හදලා ඉවර නම් මේ ගණන් සංගීති ගණන් ටියුට් එකේ ගණන් ටික හදන්න. ඒකෙත් තියෙනවනේ ගණන් ටික. ඒ ටිකත් හදන්න. ඔන්ලයින් ළමයිට මං ගණන් ටියුට් එක දාලා නැහැ කියලා තමයි ළමයෙක් දාලා තියෙන්නේ. මං ඒක බලලා දාන්නම් ඔයගලන්ට. ඔයගලොත් ඒ ගරන්ටි කරන්න ඕනේ. සංගීත ගණන් ටියුට් එක දාලා නැහැ කියලා කියනවා. මම බලන්නම් ඒක. මට මතකෙත් දැම්මා වගේ මතකයි. අපි ඒක කරේ අනිත් පන්තියේ මං හිතන්නේ. අවුරුද්දට කලින්. එමු නැත්තම් මම ඒක දාන්නම්. එතකොට ඔක්කොම ගණන් ටික ඔක්කොම එකපාර හදන්න වෙනවා. හදන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. ඔක ගණන් හොඳට ප්‍රැක්ටිස් කරන් තමයි ඒක දීලා තියෙන්නේ.
ටියුට් එක දෙන්න පුතේ. ඉවරද මේක වැඩ? ටියුට් එකේ නෑ, මං දීගුත් මගේ මගේ ටියුට් එක ඉවරද බං. හරි දැන් බලමු ටියුට් එකේ ගණන් ටික. ඈ ටියුට් එකේ ගණන් ටික බලමුකෝ. අර සංයුති ගණන් ටියුට් එකේ ටික පස්සේ බලමු. දැන් මේ ටිකේ අපි විනාඩි 15ක් විතර තියෙන නිසා ඒ ටික අපි බලමු. පළවෙනි ගාන දැන් එන්න මේකට. ඈ දැන් වෙන වැඩ කරන්න එපා, ගාන හදන විදිය බලන්න. සාන්ද්‍රණය ද්‍රාවණ ඝන දෙසිමීටර දෙකක් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල හතරක් අඩංගු නම් සාන්ද්‍රණය සොයක හරිම ලේසි. ඒක අපිට කරන්න තියෙන්නේ මාළුකු දෙයක් නෙවෙයි. C සමානයි N බෙදීම V දැම්මා. N කියන්නේ කීයද, මවුල කීයද? හතරක්ද? මවුල හතරක්. මවුල හතරක්. ඒක තියෙන්නේ ඝන දෙසිමීටර් දෙකක. ඉතින් හරිම ලේසි. උත්තරේ දෙකයි මවුල ඝන ඩෙසි මීටර. ඒක ඉතාම පහසු ගාන. මවුල ගාන දීලා තියෙනවා, ඒක තියෙන පරිමාව දීලා තියෙන. ඉතින් මවුල ගාන පරිමාවෙන් බෙදුවම සාන්ද්‍රණය ලැබෙනවා. ඒක අමාරු නෑ. ඒක ඉතා පහසුයි. වැරදියා ඉන්නවා නම් හදා ගන්න. ඊළඟ ගැටලුව, ද්‍රාවණ ඝන ඩෙසි මීටර් හතරක් තුළ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල දෙකක් අඩංගු නම් ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ්. හරිම ලේසි. ඒකට C සමානයි N බෙදීම V දාන්න තියෙන්නේ. N කියන්නේ කොච්චරක්ද? මවුල මවුල දෙකක්. V කියන්නේ හතරක්. V කියන්නේ හතරක්. එතකොට එන්නේ 0.5 මවුල ඝන ඩෙසි මීටරේට. ආවද ඒවා? අමාරු නෑ නේ. කෙලින්ම C සමාන N බෙදීම V දැම්ම ආවා නෑ. ඩෙසි මීටර හතරට දෙක නා එකට කොච්චර උත්තරයි. ඊළඟ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර වෙනස්. ඝන සෙන්ටිමීටර 50ක් තුළ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල දශම දෙකක් අඩංගු නම් ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. මනෝමෙන් කියද හැකි 0.02 කියලා. නමුත් ඝන හදලා පෙන්නුවොත් C සමානයි N බෙදීම V. N කියන්නේ 0.01යි. පරිමාව 0.5යි. හරි 500යිනේ තියෙන්නේ. එතකොට කියදෙන්නේ මෙතන 0.02 මවුල ඝන ඩෙසිමීටරේට. කොහොම බලන්නේ ඒක ආපුලම ඔච්චරයි. අර 500 ඝන ඩෙසිමීටර කළා දාන්න ඕනේ. 1000ෙන් බෙදලා දාන්න ඕනේ මෙතෙන්ට. හරි ඝන සෙන්ටිමීටර වලින් දාන්න බෑ, ඝන ඩෙසිමීටර කළා දාන්න. හරිම ලේසියවා. දශම සංඛ්‍යා බැරනම් ඕකත් අමාරු වැඩේ ඈ. ඊළඟට සාන්ද්‍රණය දෙකයි මවුල ඝන ඩෙසිමීටර වුණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් හතරක පරිමාවක් තුළ අඩංගු වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණනද ස්කන්ධයද? මවුල ගණනද ස්කන්ධයද සොයන්. රයිට්. ඒ පොඩ්ඩක් වෙනස් ගානක්. අපි ඒ ගාන හැදුවොත් ද්‍රාවණයක් තියෙනවලු. ඒ ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දෙකයි මවුල ඝන ඩෙසිමීටරේටලු. ඉතින් මේකෙන් ඝන ඩෙසිමීටර හතරක් ගත්තොත්, ආගන් පුතේ, ඝන ඩෙසිමීටර හතරක් ගත්තොත් මේ ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර හතරක් ගත්තොත් දැන් මේකෙන් මොකද්ද කියන්නේ? ඝන ඩෙසිමීටරේක මවුල කීයක් තියෙනවද? දෙකයි. ආ සාමාන්‍ය දැනීමෙන් කියත හැකි ඝන ඩෙසිමීටරේක මවුල දෙකක් දීලා තියෙනවා නම් හතරක කොච්චර දීලා තියෙනවද? 8යි. ඒක සාමාන්‍ය දැනීමෙන් කියන්නත් පුළුවන්. එහෙම නැතුව C සමානයි N බෙදීම V දාලා කියන්නත් පුළුවන්. ඇයි? C කියන්නේ දෙකයි, N කියන්නේ දන්නේ නැහැ. යට තියෙන්නේ ඝන ඩෙසිමීටර හතරයි. ඒතර හතර මේ පැත්තට ගියාම ගුණ කිරීම වෙනවා. හතර වරක් දෙක 8යි මවුල. කෙලිම කියන්න පුළුවන්. ඊළඟ එක කරාද? ඒක කරන්න ඔයාට අවශ්‍ය වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මොකද්ද? මෞලික ස්කන්ධය. වා හෙව්වනම් ඒක ලැබෙන්නේ නැති 40. ආවද 40? 40. එතකොට ඔයාට කරන්න තියෙන්නේ සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. එහෙම නොදා වුණත් ඔයා දන්නවා මවුලයක් 40යි නම් මවුල 8ක් කීයද? 320යි. එමත් පුළුවන්. නමුත් මේ සූත්‍රය දාලා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද විභාගයේදී බලාපොරොත්තු වෙනවා කෙලින්ම උත්තර දැම්මොත් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට කොහොමද ආවේ කියලා දන්නේ නෑනේ. මේක දාලා පෙන්නනවා නම් වඩා හොඳයි. එතකොට මෙතන මවුල 8යි, මෙතන m දන්නේ නෑ. එක මවුලයක් 40යි. එතකොට m සමානයි මේක මේ පැත්තේ වැඩි කරාම 320යි ග්‍රෑම්. ග්‍රෑම් 320යි. හරි පේනවනේ 10 අවස්ථර දැනුම යෙදෙන විදිහ. හරි 10 අවස්ථර දුගන්නත් මං කියවා මිශ්‍රණ කියලා පාඩමක් තියෙනවා. ඕම කියලා කිව්ව මතකද දන්නේ නැහැ. රයිට්. ඊළඟ
සාන්ද්‍රණය 0.05ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් 500ක පරිමාවක් තුළ අඩංගු වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණනද ස්කන්ධයද සොයන. ඉතින් දැන් මේ ගානේ මොකද්ද කියන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.05යි. ආගන් ආගන් ඔය දඟලන්නේ නැහැ. මේ වගේ ද්‍රාවණයකින් අහගන්න. මේ මෙන්න ද්‍රාවණයක් තියෙනවා. ඒ ද්‍රාවණයෙන් 500ක් නේ? 500ක් නේද? ඔව් 500ක්. ඒ කියන්නේ ළමයි ඝන ඩෙසිමීටර් කීයක්ද? ආගන්න ඝන ඩෙසිමීටර් භාගයක්. ඉතින් ළමයි හරිම ලේසි මනෝමෙන් කියන්න පුළුවන්. මේ මේ මේකේ ඝන ඩෙසිමීටරයක මවුල කීයක් තියෙනවද? 0.05. එහෙනම් ඝන ඩෙසිමීටර් භාගයක් නේ මිලිලීටර් ඝන සෙන්ටිමීටර් 500ක් කියන්නේ ඝන ඩෙසිමීටර් වලින් භාගයක්. එහෙනම් භාගයක උච්චතම තියෙන මවුල. ඕකෙන් භාගයයි. 0.025. හරි? ඉතින් ඔන්න ඕක C සමාන N බෙදීම V දාලා හදන්නත් පුළුවන්. C කියන්නේ 0.025යි. N අපි දන්නේ නැහැ. මේකේ එන්නේ 0.5යි. එතකොට මේක වැඩි කරොත් N සමානයි 0.025යි මවුල. අරසු මෙතනම බෙදීම මෙතන යන ගුණ කිරීමක් වෙනවා. ඊළඟට ස්කන්ධයත් අහනවා. ඉතින් ස්කන්ධය හොයන්න සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m දාන්න වෙනවා. මවුල ගාන 0.025යි. සිම්පල් m දන්නේ නැහැ මෙතන 40යි. ග්‍රෑම් එක දෙන්න උත්තරේ. ග්‍රෑම් එකයි. මේක වැඩි කරලා බලන්න උත්තරේ එනවා ග්‍රෑම් එකයි. කොහොම බලන්න එකට ග්‍රෑම් එක ආපු ළම? ආවා. කීප දෙනෙකුට ඇවිල්ලා තියෙනවා. ග්‍රෑම් එකයි. හරි මේ මවුල ගාන ස්කන්ධය බවට පත් කරන්න මේ සූත්‍රය දාලා පුළුවන්. මවුල ගාන මෙතන දැම්ම මෞලික ස්කන්ධය මෙතන දැම්ම ස්කන්ධය ලැබෙන. තව එකයි තියෙන. ඔව් එකයි. එකත් කරමු ටක් ගාල. සාන්ද්‍රණය 2.5යි යවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවක් තුළ අඩංගු වන මවුල ගන්නද ස්කන්ධයද සොයන්න. ඉතින් ඒක කියන්නේ මෙහෙම භාජනය අපි මේක මකමු. මෙහෙම භාජනයක් තියෙනවා. ඒකේ තියෙනවා සාන්ද්‍රණය 2.5යි. මවුල ඝන ඩෙසි මීටරේට. ඒකෙන් මිලිලීටර් කීයක් තුලද? 100ක් තුල. හරිම ලේසි සාමාන්‍ය දැනීමෙන් කියන්න පුළුවන්. උදේ මට කියන්න. මේ අහගන්න. දැන් හදන්න වෙලාව දුන්නනේ අහගන්න. මේ මේකෙන් කියවෙන්නේ මොකද්ද? ඝන ඩෙසි මීටරයක් ඇතුලේ මවුල කීයක් තියෙනවද? 2.5යි. ඝන ඩෙසි මීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් වලින් නම් 1000ක්. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල 2.5යි. එහෙනම් 100ක් තුල කියන්නේ 1000න් 1000න් 100යි කියන්නේ 1000න් පංගුවයිනේ. එනවා මේකෙන් 10න් පගුවයි 0.25යි. එහෙම හිතලා ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ඔයා සූත්‍රය දාලා ගන්න. C සමාන n බෙදීම v. මෙතෙන්ට එනවා 2.5. මෙතන n දන්නේ නැහැ. මේක ඝන ඩෙසිමීටර් කරනකොට 10න් බෙදලා දැම්මම 0.1යි. ඉතින් මේක 0.1 වැඩි කරොත් n සමානයි 0.25යි මවුල්. ඒ කියන්නේ කාලයි. මවුල කාලයි කියන්නේ ග්‍රෑම් 10යි. ආවද ග්‍රෑම් 10යි? ග්‍රෑම් 10යි. ග්‍රෑම් ඒ කියන්නේ අර ඒක ඉතින් ගන්න දන්නවනේ. සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m දාලා ගන්න. 0.25 සමානයි m යට 40. ඉතින් 40 0.25න් වැඩි කරොත් ග්‍රෑම් 10යි එන්නේ. ග්‍රෑම් 10යි එන්නේ. හරි? ඊළඟට වෙලාව නම් මදි. ටියුට් එකේ ගණන් ටික අර සංයුති ගණන් ටික කරන්න අද අපි ඔතනින් එහාට කරන්න බෑ. වෙලාව මදි. ඊළඟ දවසේ අපි කරමු. ප්‍රාමාණික ද්‍රාවණ. මේ ළමයි නිවාඩු නම් ගන්න එපා. ඔන්ලයින් ඉන්න බැරිම නම් ඉන්න පුළුවන් හැන ළමයෙන්ම පන්තියට එන්න. මම ලබන සතියේ මේ අද මම මේ බඩු ගෙනාවට කරලා පෙන්නන්න බැරි වුණානේ. අහගන්න පොඩක් අහගන්න. මේවා ගෙනාවට දැන් කරන්න මේ මේ බැරි වුණානේ. මේක මේ වීඩියෝ එක අල්ලලා කරාට පැහැදිලිව හොඳට පේන එකක් නැහැ. එසා කරුණාකරලා ලබන සතිය අනිවාර්යෙන් මෙන්න පුණීලේ අරගෙන මේ කොහොමද පුණීලේ මොකද්ද මේ දෙවුම් බෝතලේ පාවිච්චි කරන්නේ කොහොමද කියන්නේ මේවා ඔක්කොම කියලා ප්‍රායෝගිකව මෙතන කරලා පෙන්නනවා. සා ලබන සතියේ ඔය ඔන්ලයින් ඉන්න ළමයි ගොඩක් නැහැනේ. ඒ අයටත් පුත්නම් ගෙදර ක්ලාස් එකට එන්න. මොකද ප්‍රායෝගික පරීක්ෂණයක් අපි කරලා පෙන්නනවා මේක. හරි?